මන්තාචක්කවාලේසූ අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කතන් දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස්ස සවන කාලෝ අයං බදන්තාතිතිී නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුදුදස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුන්දස්ස ස සද්ධ සම්පන්න පින්වතුනි තුන් ලෝකාග්‍රවූ භහග්‍යවත් වූ අමාමෑණී දසබලදහරි සර්වඥ රාජෝත්තමයන් වහන්සේ දේශනා කරපු ඒ අමාමහා නිවන ලබාගැනීමේ සභභාවයෙන් යුතුව අපි දහම්ශ්‍රවණය කරමු. විශේෂයෙන්ම සම්ප්‍රදායෙන් ටිකක් ඇත්වෙලා මම බලාපොරොත්තු වෙනවා, පිංවතුන්ලාට ඔන්ගොල්ලන්ට ඒ බුදුන් වදාල ඒ සොඳුරු ගමනට අපි කොහොමද යන්න අපේ හිත සකස් කරගන්න ඕනෙ කියලා. මං ඇත්තටම ඔගොලන්ට පොරොන්දු වෙනවා පොතේ පාඩංකරපු දෙයක් පාඩන් කරලා දේශනා කරන්නේ නැතුව මගේ ජීවිතයේ අප අමාමහා නිවනින් යම් සැනසීමකට පත් වනානං ඔවගොල්ලන්ට අත්ේක ලබා දෙන්න. පින්වතුන බුද්ධ සාසනෙන් අපිට ලබාගන්න පුළුවන් උසස්ම දේ තමයි අපේ සිත සංසාරගානක් දුකට පත් වෙලා. මේ සතර මහා සාගරයේ ජලේට වැඩි අපි ලේහලල තියෙනවා. හැබැයි අපි මේක අහනකොට ඕනේ තරන් අහල තියෙනවනේද. මේක අහනකොට අපිට හිතෙන්න්නේ මේක සාහිත්‍යයක් කියලා. මොක අපි නිතර කතාවලට පුරුදු වෙලා තියෙනවා. නමුත් සංසාරයේ දීර්ගතාවය බුදුන් දේශනා කරලා තියෙන හැටි. අපි සූත්‍ර ධර්ම තුළින් දකිනකොට අපිට හිතෙනෝ මේක ඇත්තයි කියලා. නමුත් මේක පිළිගන්න හරිම අමාරු දෙයක්. අප එක තේරෙන්නේ මේක තේරන්න බුදුපියාණන් වහන්සේගේ ධර්මය අපි හොඳට මෙනෙහි කරන්න ඕන මේ බුදුන්ගේ ධර්මය කවද වැඩක් ගන්නේ කවද නියම ප්‍රයෝජනය ගන්නේ මේ බුදුන්ගේ ධර්මයෙන් ප්‍රෝජනය ගන්නේ හිතන්න පුළුවන් කෙනෙක් චින්තන ශක්තියක් තියෙන කෙනෙක් හිතන්න බැරි ඒගොල්ලන්ට මගේ ධර්ම දේශනාවත් බුදුන්ගේ ධර්ම දේශනාවෙන් ඒ ලබාගන්න පුළුවන් උසස්ම පලත් කවදක්වත් ලබාගන්න බෑ කියලා මට අධ්‍යැකීමෙන් තේරෙනවා මොකද අපි දහස් ගානකට ධර්මය දේශනා කරලා තියෙන ඇසුරු කරලා තියෙන බොහෝ දීර්ඝ කාලයක් පැවිද්දෙන් ලද අධදැකීම තුළින් මම් මේ කියන්නේ ඒ ඒ එක නිසා මම බලාපොරොත්තු වෙනවා ඔංගොල්ලන්ට මොකද පාලි භාෂාව කියන එක මටත් එච්චර බැහැ. මම ධර්මය ඉගෙනගත්ත සිංහලෙන්. පාලි පාඩංකර එනැහැ. ඕනි නම් පාඩං කරලා කියන්න පුළුවන්. නමුත් මම බලාපොරොත්තු වෙනයි පාලි පාට ගොඩා කත්තැරල අපේ ලැංවේච්චකෙන්. අපේ භාෂෙන් ඔංගොලංක ධර්මය සාකච්ඡා කරන්න. ඒවගේම මේ බුද්ධ ශාසනයකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්මොනොවද. බුදුන් මේ ධර්මයක්, මේ ශාසනයක් හදලා බලාපොරොත්තුනේ මොකක්ද. හැමෝටම බුද්ධ ශාසනයක් වැඩක් නැහැ. හැමෝටම බුදුපියාණන් වහන්සේ කෙනෙක් ප වැඩක් නැහැ. මොකදද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇයි අපි බුද්ධ සාාසනයකට එන්න ඕනි. මේ බුද්ධ දර්ශනය, බුදුන් ලෝකට හඳුන් නොල තියෙන්නේ මේ ලෝකයේ තියෙන උසස්ම විද්‍යාව වෙන කිසිම කෙනෙකුට හොයාගන්න බැරි උසස්ම විද්‍යාවක් තමයි ලෝතුරා බුදුන් මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේක අපිට ඕන වෙන්නේ මේ අප සියලුම සත්වයන්ට මනුස්සයන්ට මේක සමහරගලාවට තිරිසන් සතකුටත් ඕන වෙන්න පුළුව බොහෝ සයිම්ම මේක අවශ්‍යවෙන්නේ දෙවියන්ට මනුස්සයන්ට. මේ මනුස්සයන්ට අපි මෙහෙම ජීවත්වෙනකොට අපි නිරන්තරෙන්ම අපේ සිත සත් මේ ලෝක සත්වයෝ සැපට කැමති. කවදක්වත් අපි දුක්විඳින්න කැමති නෑ. ඒක තමයි ස්වභාවික වූ සිතේ සිිස්ටම් එක ක්‍රමය. ඉතිං ඕගලන්ට හිතෙන්න්න පුළුවන් අපි දුක්විදිින මනනි සමහරක් වෙලාට. අපි දුක්විඳනවා. හැබැයි සැපක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙේ. දැන් ඔගොල්ලෝ සමහර කළවට රැකියා කරනවා. නේද සහර කළට අපි පැවිදි වෙලා ඉන්නවා. අපි පැවිදි වෙලා ඉන්නේ පැවිද්දරතිීන ආසාාව නිසා නෙමේනි. නේ අපි කෙස් බාලා රෑට ආහාර නොගෙන ලොකූ සිල් පත ප්‍රමාණයක් රැකගෙන ඉන්න ඒ ආසාවෙෙන්නමේ ඒක තෘප්තියක් නැහැ අපිට. හැබැයි අපි ඒ කරන්න ඇයි. අපිට ලැබිලතියෙන දුක නැතිවෙන්න ඒවගේම අපිට ඒකෙන් සැප ලැබේ කියන බලාපොරොත්වේ නේද හැමෝම මේ ලෝකේ සත්වයෙක් එහෙමයි. දැවගොලු රැකයා කරනවා. ඇයි රැකියාවක් කරන්න ආසාවටද න හැවගොල්ලො කැමති ඇස පිනෝපිනව ඔංගොල්ලො නෙවේ මේවන් කියැන සත්වයෝ ගැන ඇස පිනෝපිනව කණ පිනෝපිනවා මොකද මේ ආයතනය අපේ හැදිල තියෙන්නේ හොඳ දේවල් දකිින්. කව දක්වත් නරක දෙයක් අපි දකින්න මේ හැන් කැමතිනේ මේ කන හැදිලතින්නෙම කටද හොඳ දේවල් ලහන් කැමති දේවල් ලහන් ඒකට තමයි මේ ආයතනය හැදිලතිී නාසේ හොඳ දේවල් තමන් කැමති දේවල් ඒක සාපේක්ෂව වෙනස් අපිට ගඩයි කියලා දැනෙන දේ තව කෙනෙකුට සතු ටක් වෙන්න පුළුවන් ඒක තමන්ට සාපේක්ෂව සිදුවෙනද පුද්ජලයායටට පුද්ජලයායට ඒ එක වෙනස් වෙනවා සත්ව ලෝකෙන් ලෝකෙට ඒ එක වෙනස්ව වෙනවා. තේරුණ නේද. එතකොට අපේ මේ දේ හැදිිල තියෙන වෙන්න මේවා පිනවල්ල සතුටක් ලබාගන්න. මේක කරගන්න බැරි වනහම අපිට හොඳ දේවල් ඇහෙන්න්නේනහ. අපි බලා අපේ හිතට බලාපොරොත්තු වෙන දේවල් සිද්ධවෙන් නැති නිසා අපිට දුක කියන එක දැනෙනෝ. එතකොට මම කියන්නේ, ලෝක ජීවත්වෙන හැමෝම සැප ලැබෙයි කියලා මේ ආර්තනටක කවදරි අපි හිතන විදිහට පින වෙී කියලා දුණෝ. ඒකනේ අපි ජීවත්වෙනවා කිය කර අපි හැම දුකක්ම විදින්නේ මේකට හැබැයි හැම්ම පුජ්ජලයකුටම යම් කිසි වාසනාවක් උදාවෙන තේරෙනෝ නේද. මොකදද මේ වාසනාව ඒ වාසනාව තමයි මේව පිනවල කවදාක්වත් ඇති වෙන්නේ නෑ. සතුට කියන එක කවදක්වත් ලැබෙන්නේ නෑ කියලා අපිට දැනෙන දවසක් එෙනවා බොහොම තදම්ම. අන්න එදාට අපි හිතනවා කොයිට හරි යන්න. එතකොට අපි දන්නවා මෙ දු මේ ජීවිතයේ දුකයි කියලා අවබෝධ වෙනවා. ඒක මම හිතන්නේ වාසනාවක් කියලා. දැම් බලන්නකො පටාචාර අහලතියනුනේද ක්‍රසාගෝතමි අහලතියනු නේද ඕ ඒ වගේම උපතිස්ස කෝලිත අහලති නොනේද මේ වගේ මේ ඔක්කෝම ගත්තොත් සුනීත සෝපාක මේ ඔක්කෝම ගත්තොත් ඒගොල්ලන්ට මේ ජීවිතයේ මේක තේරිච්ච කට්ටිය. ඒක තේරිච්ච නිසා මොක දුනේගොල්ලන්ට ඒගොල්ලෝ අද දුක්කකහිින් තොරව ඉන්නවා මම කියන්න සැපක් ලබනවා කියලා හැබැයි ගොලො දුක්වි ඳඉන්නේ සැප කියන්නේ මොකක් ද එනම් අපේ කවුරුදත් බලාපොරොත්තුවෙෙන් ඒක මේ බණහන ඕංගොල්ලොත්දැ බ ඇයි බණහන්නේ මේ ධර්ම දේශනාවෙන් ඕගොල්ලන්ට සැපක් ලැබේ කියලා. ඒක යිොුගලු බණහන්න නැත්ත අවංගොල බනහන්න ඇයි ඔොගොලො දන් දෙන්නේ දන් දෙන්නේත් මේ බලාපොරොත්තුවෙන්ම තමයි. එතකොට බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ දුක මේ දුක සදහටම නිමා කරගන්න. හැබයි ඕගොල්ල බණහන්නත් තෝංගොල්ල බද්ධසාසනයකට එන්නෙත් සැපක් ලබන්න මේ දෙකම සාපේක්ෂයි.හරියට එකම කාසිය වගේ. මෙහෙමයි මේක වෙන්නේ. දුකක් නැති තැන මොකක්ද ඉතිරිවෙන්නේ. සැප. දුකක් නැති තැන ඉතිරිවෙන්නේ සැපක්. දැ අපි හිතමු මෙහෙම මේ සාපේක්ෂයිකි වේකයි මම. දැන් අපි පුට්සයි කලෙෙන් ය අප මහත්තුරු පුට්සයි කලෙෙන් වැඩටේ නවා. අපේ වැඩටෙනකට අපි හිතන්නෙ මොකක්ද. අයයූ මොනකරදරයද පදින්න ඕන වැස්සට තෙමෙනවා ඉක්මනින් යන්නත් බෑ අවු්‍ය කරවෙනවා හරි අමාරයි කියල තමයි අපි හිතන්න නේද මේ පෑගෙන්න්නේෙත් නෑ මොටෝ භයිෂ්‍ය කලයක් ගත්තනම් මට කොයි තරන් සැපදද කියලා සිහින මවනෝ. අපි කිව්වට වෙන දෙ වෙනවෙන යෝජනාවක් කරත් වෙන්න බනහන්න ඔය දුක නැති කරන්න පුළුවන් කියලා අපි කිව්වට විශ්වාස කරන්න නෑ අපේ හිත. ඒ මොකද අපේ හිතම යම් කිසි රාමෝකට හිරවෙනවා මම බයිෂිකලයක් ගත්තුොත් මගේ ජීවිතය මට ඔක්කොම තිනවා අපි සිහින මවනෝ ඒක ගෑලුලමිදදාගෙන ය හැටි නෑද. ිඒ ඒක සතුටයි කියලා ඒක තමයි සැපයි කියලා අපේ හිත යම් කිසි දැඩි දැඩි ස්වභාවයකට එනවා තේරෙනවා නේද අපි කෝමහරි කරලා බයිෂි කලයකුත් ගන්නවා ටික දවසක් යැනපොට භයිෂ කලයේ ගත්තු හැටියම මකත් අපිට වෙන්නේ අපි හිතපු ආකාරයට මේක නෑ අපි හිතපු විදිහට මනේ දැන් අපි හිත්තපු බයිෂක කලයක් ගත්කත් අ අපි හිතපු විදිහතියෙනවනි ඒ විදිහට සමහට මේක වේගෙන් යන්නේ ඒ හිතපු විදිහට ස්ටාර්ඩ් වෙන්නේ ඒ හිතපු ආකාරයට පලේට් එකකත් නෑ ඉතින් ගොඩාක් මටක විස්තර කර ෝංගලන්ට පැහැදිලි කරන්න පුළුවන් එහෙම නේද වෙන්නේ හොඳට හිතල බලන්න කො අපේ ජීවිතය අපිට විච්චදේව. එතකොට අපි දැන් කොහොමත් ඒකට හාකමක් නැහැ කියලා හිතහදාගන අපි පවිච්චි කරනුකට ටි දවසක් යනකොට කොද වෙන්නේ ඒ ඉතියෙන දුක්ස භාවය අපිට දැනෙන්න්න ගන්න. ඊට පසේ හිතන අනේ මේක තෙමෙනවා ඇහැට සත්තු යනවා. ඊට වඩා දෙයක් ඒක ඇන්න නිතරම දුක සැප කියන එක අපේ ඉස්සරහතියනවා. අපි සැපගාවට යනකොට මුොකොද වෙනි සැප. තවචුට්ටක් ඉස්සරහට යනවා ආහන් සැප තියන මෙතන නෑ සැප. අපි එතනට ගහම් මොකද වෙන්නේ. ඒකටත් තැන දැන් අප මේ මහතුරු යම් කිසි රැකියාවක් කරනවා. හැබේ මහත්වය අහිතනෝ මේක නෙවේ. මේ ආහිතනේ මන්න අරවගේ තැනකට ගියොත් මට සැපයි කියල මහත්වය සිහින මවනෝ. අන බල සැපතියන්නේ ස්සරහ දැන් ජොබ් එකක් නැතිකට්ටිය ඉන්න. ඒ කට්ටිය සමහට මහත් යව දකින. අනේ මට අරවගේවත් වෙන්න තියෙනවන කොයි තරන් දෙයක් මං කරගන්න දෙයාටනන්ගේ දේවල් කරගන්න තේරෙන්නේ එයා මෝඩයි. හරි නිතින් යයා මෝඩයි තම මකද යා හිතන්නේ තමන්ගේ මෙතනින් සැප ලබන්න නෙවෙේ තවයි ඒහට ගිහින් සැපලබන්න ඔබත් එහෙව. මේ තැනටාව මට ඒක ලැබුන්නේ මන් තවටිකක් එහාට ගිහාම තවටිකක් කල් ගිහාම මට ඒක ලබා ගන්න පුළුවන් කියලා හිතනවා තේරෙනවනේද ද මොටෝ බයිසිකලේ ගත්ත දැන් ඉට පසේ කාරය එකක් ගන්න පොඩ්ඩක් ප්ලෑන් කරනවා. කාරයහෙකුත් ගන්න තමන්ගේ බජට් එකට හරියන්න ගොඩාක් දුක්විඳල විඳලා දැන් කාර්රෙ එකක් ගත්ත හම දැන් සැපයිද ෑ දැන් ඔන්න දුක්ටික මොකද වෙන්නේ වැඩි වෙනවා. ඊට පස්සේ කෝම හරි ගත්තාකීමකු දැන් සතුට ඉස්සරහ හදැම්ම කද ගන්න හිතන්නන්නේ හයිබ්‍රිට් එකක් හරි ඊට වඩා ික් වේගෙන් යන්න පුළුවන් ෙල් වැඩ කරන එහමත් තැන්ටික් ඊට වඩා පෙනුම තියෙන ඔහ ොහොම ොහොම ගිල්ල ගිහිල්ලා ඔවන්ගොලො දන්න වැති මේ ලෝක ඉන්න ජනාතිපතිවරු ගොඩාක්ම සැපවිඳින ජනාතිපතිවරු කොහෙදන්නේ දන්නවද තායිලන්තේ රජතුමා. එතකොට රුසියාව ජනාධපතිතුමා මෙන්න මේ වගේ පිරිස ඔගොල චුට්ටක් බලන්නකොෝ එගොල්ගේ කා එගොල කාර්යකට වෙනම වෙනම රත්තරං වලින් රෝධ රිම් කප් එහෙම හහිකරලා තිනෙ රත්තරන් වලින්. ඒගොල්ලන්ට කොමඩ් එක එගලන්ගේ බාතරුම් එක සම්පූර්ණම රත්තරම් දැන් එගොල එතනී නැවතිල දින්නේ දැ එගොලන්ගේ සතුට ඉවරද එංගොල ජීවිතය උපරම සපක් ලබනවාද ෙඩ රෝගගෙන අපි පැත්තකට තියෙමු එටි අපි අත්තැරල දාලා කෝමහරීහිටිය ැනුක ඉවරයක් නෑ මේක ඉවරයක් නෑ. ඒ වගේ තමයි ජීවිතය හැම පැත්තක් මම මේක වාහන පැත්ත ලෞකික දෙයක් ගැන ඒ වගේම තමයි අපි හිතන කාන්තාවක් නේිට හොඳ කාන්තාවක් ලබ ලයා ලැබන නං මුලිම නං හිතන් එයා හිනාවුණනං හොඳයි කියලා ම්. පසමකද හිතන් පොඩ්ඩක් කතා කරන්න තිබනක් මට මොනවාත්ම එපා අපි සාමානින් කියන්නෙත් එහෙමයි අපි අයට කියන ම මට මොනෝවාර්්‍යපා චුට්ටක් ඔයත් එක කතා කරන්න අපි රයම්කිසි රාමෝකහදනවා මම හනදේට යා උත්තර දෙන්න ඕන මේ විදිහට ඒ විදිහට උත්තල දුන්නහම් මට සැපයි කියල හි අප එක හිත හිත ඉන්න අපිට එක දැනෙන්නේ නමු අපේ හිත හිතන් ඒ විදිහට තේර ෙනොනේද අපි කතා කරනවා අපි හිතපු විදිහට යම්පිච්චං නලබති තම්පි දුක්කං. අපි යමක් බලාපොත්තු වෙනවාවද ඒ ආකාරයට එක පවතින්නේ නෑ. ඒආකාරයට එක පවතින් ඕනෙ නම්. ම මේ කන තව පුද්ජලෙක් එක මේ කතාව. ඒයාකාරයට එක පවතින් ඕන්න මොනවගේ වෙන්න ඕනේද. අපේ විඤ්ඥානයෙන්ම. අපේ මේ සරීරයෙන්ම කොපියක් හදන්න ඕන. තේරෙන ඕොනේද නැත්තං කවධක්වත් මේක හරිියන්නෑ. මොකද නානත්ත සංඥා. එකඒක සත්වයෝ වෙන්නේ එක එක පුරුදු තියෙන්නේ. දැන් ගොඩා කොය දෙමවපියෝ කසාද බඳන්න ලෑස්ති කරනකොට ඒගොල්ලො හදනවා තමන්ගේ දුවටට හමෙනතන් තමන්ගේ පුතාට ගැලපෙන කෙනෙක් මේ ගැලපීම කව දක්වත් කරන්න බෑ. ගැලපීම කරන්න නම් අපිට පුද්ජලෙක් එක සතුටු වෙන්න නම් අපේ හිතේ කොපියක් ගන්න ඕ එහෙම ගත් අයිකමුකු බලමු ඒක හරි කරගන්න නේ විද්‍යාවෙන් ඒව වනත් බැරි නෑ දැන් අපේ හිත අපිට ඕන විදිහල පවතිනවද අපේ හිතා අපිට ඕන විදිර පවතිනෝද නෑන සහර කලවට අපේ හිතම අපිට එපාාවෙනෝ නේ සතුටු වෙන්න පුළුවන් කමතිගෙද්ද මෙයා සතුටු වෙන්නේ අපිට වදයක් වෙනවා ඒනං හිතන්නකො අපේ හිතේ කොපියක් කරගෙන අපි විහාදිවියකට ආවත් අපිට සතුට වෙන්න බෑ අපි හැසිරෙන විදි අපි සතුට විද අපිට සමහර කලාට අවදදිවින්න ඕන වෙලාට අවද්ධි වෙන්න බෑ නිදාගන්න ඕන වෙලාවට නිදාගන්න බෑ. කන්න ඕන වෙලාවට බඩකිරිි නෑ. කොය හරියන්න ඕන වෙලාවට කකුල් දෙකරි දෙනවා. කකුල් දෙක රි දෙෙන් ඇති වෙලාවට යන්න හිතෙන්න්නේ කම් වැලි බලන්නක පුදුම කරමයක්න මේකනේ එහෙනම් හිතන්න අපි දැ සමහරක් වෙලාවට අපිට කවුරු හරි නැති වෙනවා අප අපි යාළුවෙන් ඉන්න කෙනෙක් අපිට නැති වෙනවා. අපි එක්කෝ ආදරය කරන කෙනෙ කපුෝ දාල යනවා ඇත්තටම අපි දුක්වෙන්න ඕ නෙද. අපි හිතනවන අපිට දුක ලැබෙන්න්නේ මොකෝ දන්නවා අපි බලාපොරොත්තුවොත්මත් අපි හිතනවා එයා මට මේ විදිහට කතා කරන්න ඕොන මං එයාත් එක්ක මෙහෙම ඉන්නෝක අපි සිහින එක ඉන්නවා අපි එක පුරුදු වෙලා ඉන්නවා. තෙරනනේද හැබැයි පින්වතුනි මං මේ කිව්ව විදිහට හිතල බලන්නකෝ. කවදක්වත් අපේ ඒ සිහිනය අපි එක ගත් තත් අපිට හිතනවාෑ අපිටම කසාද බැන්ද කියලා. අපිට ගැලපෙන්න්නේ කසාද බැඳදු දවසම අපි ප්‍රශ්නයක් න ඔංගොල කසා බද ගොලන්ට ඔංගලට එක තේරන ැති දුක කියන එක එතනම දැනවා අපට අපි හිතන න ්ටි දවසකින් හරියයි. බබෙක් කම්බුුණහම හරියයි. මං එයාට මේ විදිහට කරහම හරිියයි. කියලා හිතනෝ. නෑද. මේ බුද්ධ සාසනය. දැ අපි ඉතිහාස කතා ගොඩාක් දන්න අපි කතාවෙ දන්නේ සොඳුරු පැත්තන න උම්මාද චිත්‍ර මුන්ටාස් රජතුම අහස්සුසර මාලිගාවක් හැදුව ආදරයක් වෙනුවෙන්ගේ අපි ඒ වගේ කතා ටිකක් දන්න ඉතිගේ කතාාවල ඇතුල් පැත් අපි දන්න න. නේද. ඇතුල් පැත් අපි දන්න. ඒවල කතා ඔය තිය නොමෛත්‍රිය පිළිබඳව ගොඩාක් ප්‍රසිද්ධ කාන්තාවක්. අයාව පරීක්ෂා කරනකොට යාගේ කිසි මෛත්‍රියයක් නෑ. මං ගොඩක් කතා කියනේ අයි කරලා දැම් මේ කතා කරන්නේ ඔංගොල්න්ගේ හිතට හිතට දැනෙන දේ. මං ඕුගොල්ලන්ට හිතන්න පුළුවන්න ඔගොලන්ට මේ ගැලපෙනවා. එහෙනම් බලන්න අපිට සැප කියන එක කව දාක්වත් ලැබෙන්නේ. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දූවිලි අංශුවක්වත් සැප සතුට කියන එක සතුට කියන එක නැහැ කියලා. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, සැපක් සතුට තියෙනවනං. මම ධර්මය දේශනා කරන්න ඒ දූවිලි අංශුවක තරං හරි සැප සතුට ලබා ගන්න කියලා. තේරවනේද. ඉතිං මෙන්න මේ විදිහයට ඉන්න ඕනම සත්වයෙකුට, ඕනම මනුස්සයෙකුට ජීවිතය මංකිව වාසනාව උදාවෙනවා. මෙන්න මේක තේරෙන්න ගන්නවා. මටනන් ජීවිතයේ වැඩක් නෑ. මට මේ අහවල්දේම බලාපොත්තු වනා ඒක සැපයි කෙල් අන්න බලන්න අතනදි පොඩි වැරද්දක් වෙනවා මකක් දේ වැරැද්ද. අපි ලෝකස භාවේ නෙමේ එතනදි තේරුම්ගන්නේ. අපි අපි හිතාගන්නවා උනහම මට ස මෙහෙම උනහම සැපයි ඒක ඕන දෙයක් වෙන්න පුළුවන්. සීනි බෝලයක් බලාපොරොත්තුවෙන් ඒ සැපේ සීීමාවක්නෑ. ොඩාක් සහරක්යෙන්ගලු රත්තරං කිලෝ එකක් ම්බුණ හම සැපයි කියලා හිතන්න පුළුව. හැබැයි සමහරක්කයගොලු සීණ බෝලයක් ඇති අපි පුංචිගාල නේද බොහෝම චූටි දේකට අයිස්ක්‍රීම් මෙකට අපි ගොඩාක් දුක්වින්ද. ඒකට ගමිරක් නියම කරන්න බෑ. වටිනාකමක් කියලා වටින බහන්ඩයක් කියලා එහෙම කියන්නත් බෑ. එතකොට අපි හිතාගෙනින්නො අන්න ඒක ලැබූ හාම මට සැපයි අපිට ඒක නැති වෙලා යනවා. අපි හිතන විදිහිර නැති වෙලා යනවා අපිට කලකිරෙනවා අනේ මට ඒ සැපැපානම් නැත්තම් මට මනවත් එපා මගේ ජීවිතත් එපා ජීවිතත් එපා අපි හිතනව කව දහරි එහනම් මම මේ නිවන් සැපය ලබා ගන්නම කියල බුද්ධ ශාසනයට එනම් ඒ එයාට ගොඩත් දුර යන්න බෑ ඇයි මොකද එහම පැවිද්ධටාව යැයි මොකට දාව සැපලබන් සැපලැබෙන්නේ මේ කයාපුල ඉඳලමු දුක තමයි ප්‍රශ්න තමයි හැම තැන හෙමයි හැම්ම තැනම හෙම ජනාධිපතිෙනක් ජනාධිපිති වෙනකොට අපි දන්න මොන විදිහයටද මොන උජාරුවෙන් දෙයා ජියුරුන් දෙන්න කියලනේ අපි කසාද පැඳන දවසකට අපි බර්්ධයකය දවසට අපි පලවිඳීෙන් වැඩට යන දවසට නේද අපි එදා සතුටක් ලබනෝ හැබැයි අප ගිහිල පටන් ගන්න කොටම් මොකද වෙන්නේ ප්‍රශ්න ටිකක් දුක්්ටිකක් කියෙනවා අපි හොමොෝ බලන් මුළු ජීවිතේම. ජීවි තේම අපි ගත කරන්නේ ඔන්න ඔය අසාහනින් ඕක කවදක්වත් ලැබිලැඉවර වෙන්නේ. තේරෙනවනේද. හැබැයි අපි බුදුදහමට එන්න ඕන ඔන්න ඔය කාරණාව පින්වතුනිි තේරුම් අරගෙන. මේ පැවිදදවත් මට සතුටක් නෑ. මොකකද සතුට තියෙන්නේ. නිවන්ගේ හම සතුටුයිද නෑ. ඒ නම් බුදුන් දේශනා කරේ හේතුප පල දහම බුදුන් දේශනා කරනවා දැම් බලන්න ඔගොල්ලො කරන පින්ක ඔගොලො දන් දෙෙනවා බෝධි පූජාතියනො මහා සෑහය වඳන්නේ යනෝ ජෛශ්‍රී හා බෝධින්න් වහන්සේ වඳන්නේ යනෝ දන්සල් දෙනවා කප්ෘුක් පූජා කරනවා කටින පින්කං කරනවා නේද නිරන්තරෙන් දන් දෙනවා උදේහව හ මල් පහම් පූජා කරනවා බුද්ධකාලේ නැති දේවලුත් දැන් ගොඩාක් වෙනෝ දැන් අද කාලේ බුදුන් හිටියන ඕන කියන ගෞතම බුදුන් ඔන්න දැන් අහවල් පන්සල්ලේ වැඩ සිටිනවා කියලා ඒනම් හිතන්න බුද්ධ කාලෙයට වැඩිය මොන තරන් වෙන සක්තිීන වද කියල ඔංගල උපකල්පනය කරන්න මහත්තය හිත මහත්වය මොකද කර. දැන් ඒකාලේ බුදුංගාව කියලා බුදුන් ගොය තැන්තැන්වල ඉන්නවා කවුරුත් අඳුරන්නෙත් නෑනේ ඔ වහන්සේ කෞුද කියලා යහන්නේ. බුදු කියල දන්න දන්න කට්ටියය වුුණන් බුදුපියන් වහන්සේ ඉන්න උන්වහන්සේ විවේකයෙන් ඉන්න. මට අහන්න දයකුත් නෑන කියලා පැත්තකට වෙලා ඉන්නවා වැඩිය අහම්බෙන්න්නේ යන්න ඇනේ. අන්න දැම් බලන්න මේ බුද්ධකාලෙත් අදත් ගත්තාහම. බුද්ධකාලෙත් අදත් ගත්තහම අපිට තේරෙනවා ලොකූ වෙනසක්. මොකදද මේ වෙනස. මොකදද මේ තියන ප්‍රධාන වෙනස. බුද්ධ කාලේ. තරෙන හැටියට මට දැනන හැටියට මේ ශාසනයට ඇතුල්ලුණේ සෝවාන් පලය ලබලාෙනෙ මේ ධර්මය දැකලා මේ ධර්මය තුළින් දකිනවා මට මේ ඉපදීම නැති කරන්න පුළුවන්. මට නිවන ලබාගන්න පුළුවන්. ජීවිතයේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන එක දුක කියන එක අවබෝධ කරගන්නවා. දැම් බුදුන් දේශනාකරත්තේෙනෙ ජීවිතයේ හැම්ම මොහොතකම දුකයි. එතකොට මව කලින් මතක් කරා අපේ හිතේස භාවයා මොකද මේ හිතේස භාවය මතකද ඒ තමයි අපේ හිත ලෝකයා සත්වයාගේ සිත කවදාක්වත් දුකක් විඳින්න කැමති නෑ එය සැපවිඳින්න මයි කැමති හැබැයි දුක විඳිනවා සැපක් ලැබෙයි කියලා බලාපොරොත්වේ. පාරි වැඩ කරන්නේ මහා ගිනිියව්වේ මිනිස්සුනේද තාරදාහෙමනේ ගිනි අව්වෙත් තාර බැරල්ලෙත් ගින්දරේ හිඉඳගන තාරදානෝ ඇයි ඒ දුක්විඳී හවසට මේ දුකවිඳල මට හවසට සැපක් ලැබේ කියලා බලාපොරොත්තුවේ සැප ලැබෙන් නෑ හවසට මොකද ගරන්න ඒක නිසා බොනවා බව්හම හිත නෑන හිතට කිසි දෙයක් තේරෙන්නේ මත් වෙලා නේද එහෙමිනත්තන් කුඩුුවර්ගජාති පාවිච්චි කර මද්‍රව්වේ නැති කරන්න නම් අපි මොකද කරන්න ඕනේ. දුක කියන එක නැති කරන්න ඕන. මද්‍රවේ නැතුනුොත් මිනිසු මොකක් හරි බොයි මොකක් හරි ගහක් තියන එකක් අයිනෙ. ඇයි මොකද අර සතුට්ට කියන එක සැප කියන එක හොයාගෙන යන නිසා. එතකොට අන්න බලන්න මේ ලෝක සත්වයාගේ ස්වභාවයේ තමයි දුක්විඳින්න නම් පොඩ්ඩක්වක් ඇමති නෑ. එහෙම නං. බුදුපායන් වහසේ හම්බෙන්න්නේ එන්නේ කෙනෙක් මේ දුක නැති කරන්න අන්න අපි යන්නත් තෝ නඒකට හැබැයි සැප ලබා ගන්න නෙමේ මේ හරි වෙනසයි උගොලට තේරය එක වගේ කියලා නෑ දැන් මහතුරු ඇයි කප්්‍රුකක් පූජා කර දුක නැති කරන්නද සැපක් ලබා ගන්නන්න මොකටද සැපක් ලබා ගන්න අපි ගිහිල පාර්ථනා කරනවානේ මට මේ වගේ ජොබ් එක හම්වෙලා මං හිතපු ගෑනුළමය අහම් වෙලා එ නැත්තම් මම හිතපු විදිහර දරුවෙක් ලැබිලා මේ විදිහර මේ විදිහර වෙලා මට අවසානයේ නිවනත් ලැබේවා. ඒ අවසානයක් නෑක අනන්තයක්නේ එක හැමදා තුලිය ලිලියයේ පොඩ්ඩ පොඩ්ඩ එහට යන ොකද අපි හිතන්නේ අපේ බලාපොරොත්ත්‍රික ඔක්කොම වරුණ හම අපිට සැපයි. ඒ සැපෙන් පස්සේ මට කරන්න දෙයක් නෑ මං නිවනට යනවා කියලා අපි පාර්තනා කරන. පාර්තනා කරන්න නෑ කියලා වශනෙන් නොකිවත් හිතිං හරි හිතනව මෙන්න මෙහෙම දෙයක් මට වෙයි කියලා. බෝධි පූජාවට දානට මේ හැම්මෝ දෙයක්ම බුද්ධ සාාසනය සකස්සුනේ ඒ විදිහටයි. මොකද අපි දන්නවා බුදුන් සපෙ ලබා දෙනවා. කර්මයෙන් අපිට දේවල් ලැබෙනවා. මේ විදිහට ගොඩාත් දෙනෙක් කරන. නමුත් මේක නියම ක්‍රමේ නෙමේ අපි බුද්ධ සාසනයට එන්න ඕනම් මොකක් ලබා ගන්නද. සැප ලබන්නද නැත්තන් දුක නැති කරගන්නද. දු නැති කරගන්න දුක නැති කරන්න පුළුවන්ද දුක නැති කරගන්න බෑ දුක නැති කරගන්න බෑ දුක අවබෝධ කරගන්න පුළුවන් මං ඒක කියල දෙන්න මේක දැන් මෙතෙනෙ එ හට කිව්වොත් තේරෙන්නේ මේ දුක්ටික නැති වෙනවට අපි හරි ආසයි එවුණට බුද්ධ සාසනෙන් ඒක වෙන්නේ ඒනම් පින්වතුනි යන්න බලන්න බුදු කෙනෙක් ලෝකට පහල වෙන්නේ මේ දුක අවබෝධ කරලා දුකෙන් එතර වෙන්න දුක නැති කරන කතාවක් මෙතන අපි කියන්නේ දුකෙන් එතර වෙන අපි දුකෙන් අයින් වෙනවා තර නොනේ දෙමේ සිද්ධ වෙනදී අපි හරි කැමොති දුක අපේ දුක නැති වෙනවට එතකොට දුක නැති තැනමොකක්ද ඉතිරිවෙන්නේ සැපක් අන්න ඒක නිසා කියනවා ඒ නිවන සැපයි කියලා කියන නිවං සැපත කියලා කියනවා හැබැයි ලෝතුරා බුදුන් ඕක කියන්නේ නිවන සැපතක් කියලා කියන්නේ. එතකොට නිවන සැපතක් වෙනකොට. මංකිව හොඳට හිතන්න මං කියන එක. නිවන සැපතක් වෙනකොට එතන මොකක්දතියෙන්. එතන පුද්ජලයක්කන්න. පුද්ජලයකන්නවා ඒ පුද්ගලයාට දුක නැහැ ඒ පුද්ජලයට සැපක් විඳිනවා. නේද මේ විඳීමේ ගැන කතාවක් මේ. මේක ටිකක් දැන සංකීර්ණ වෙනෝ මේ ගැටලුව. එතකොට ඒක නිසා ඔන්න අපි කල්පනාවට ගන්න ඕන මේ ඒ කාලෙ අද කාලේ වෙනස. ඒ කාලෙ රජගහනුවරයේ හත්කෝටියක් විතර ජනගහනය හිටියා. මේ හත්කෝටියෙන් පංකෝටියයක්ම සෝවාන්ඵලේ ලැබල තිබුණේ.ඒ මොකද ඒගොලන්ට ජීවිතයේ ගොඩාක් බුදුන් හම්බෙන කට්ටිය ඒ කාලේ. එංගොලන්ට තේරි ල තිබ්බ මේ ජීවිතය නං කවදාක්වස් හැප කියන එක ළඟා කරගන්න බෑ. දුකම තමයි මට ලැබුණේ අන්න බුදුන් හොයාගෙන ගියා. බුදුන් යාට දුක අවබෝධ කරලා දන්න නේද ඊට පසේගොලු මොකදුණේ ඒගොල්ලො කියනවනේ ස්වාමීනි මට ඉතිරි ටිකත් යන්න මාව පැවිදි කරන සෙක්වා අහලතින ඕනේ දි මේ කතා බද්ධ වගගේ කුමාරවුරු තිස් දෙනා ප්‍රථම රහතන් වහන්සේලා හැට නම ගැන බලන්න ොහෝ එඒගොල්ලු හැමෝම මොනවගේ කට්ටියද. එගොල්ලු හැමෝම් බුද්ධ ශසනයකටාවේ ධර්මය දැකලා සෝවාන්ඵලය ලබාගෙන. නේද සමහරක් එගොල්ලෝ එංගොලට පැවිදි වෙන්න බෑ බුදුන් කවදක්වත් කියන්නේ පැවිදි වෙන්න කියලා. අහල තියෙනවද අල තියෙනවද. බුදුන් කවදාක්වච් කියයන්නේ පැවිදි වෙන්න කියලා. බුදුන් කවදාක්වච්චියන්නේ බණහන් ඉන්න කියලා.ඒ බුදුන් කවදාක්වත් බිම්බිසාර රජතුමාට කිවෙනය මහරජ ධර්ම දේශනාවක්විධ සංවිධානය කරන්න. ධර්මදශනක් සංවිධානය කරන්න රජවාසලේ අහලතම දොගොල්ල මට සහර කෙලාට ඔංගොල්ල බනි අපි යන සිස්ටම් එක සාමන්හන්සේ වෙනස් කරන්න හද නොකිලා නොත් හිතල බලන්න. මොකද අපිට ඕන හරිදේ අපිට ඕන ඇත්තදේනෙ නේද ඒන ඇයි බුදුන් එහෙම නොකිව්වේ අපි මහරහතන් වහන්සේලා ගැන ආනන්ද සාමීන් වහන්සේ අපි දන්නවනේ හැබැයි බුදුන් නිතරම කතාකරේ මේ දුක. යම් තාක් දුරට දැනිච්ච කෙනාට මේකෙන් එතරවෙන ක්‍රමවේදය පැහැදිලි කරලා දුන්න. එතකොට මේ ක්‍රමවේදය දැකපු කෙනාට කියනව දහම් මැසක් පහළ විච්ච කෙනේ. මේ ලෝකයේ තියෙන අවිද්‍යාව බොහෝදුරට බුදුන් ධර්ම දේශනාව තුළින් පහදල දුන්න. ඉතින් මං මේ කිව්වි පින්වතුනේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ දුක නැති කරන්න නෙමෙයි සැප ලබා දෙන්නත් නෙමයි. කෙනෙක් ලෝකට පහල වෙන්නේ දුකෙන් එතර වෙන්න දුක අවබෝධ කරලා දෙෙන් අන්න තින දෙකක් තියෙනවා. දුක අවබෝධ කරදීමයි දුකෙන් එතරවීමයි දුකින් එතරවීමට කියනව රහත් භහවය කියලා දුක අවබෝධ කරලා දෙනකට එකට කියනව සෝවාන් පලය කියලා නේද එතකොට මේ ජීවිතයේ දුක් නෙවෙයි අපි ඇත්තටම පැවිදිවෙන්න ඕන මේ ජීවිතයේ කල කිරීමට නෙමේ ද අේ මේ ජීවිතය මොන තරන්ද එවද මං පැවිදි වෙන්න කලින් ඉස්සර කල්පනා කරා කාන්තාවක් කෙල්ලෙක්කව සෙට් කරගත්ත නම් සැපයි.ඒව මං කල්පනා කර අ මේ බුදුන් දේශනා කරලා තිීන්වන අපි රජවරු වෙලා ඉඳල තියෙනවනේ සක්විති රජවරු වෙන කාන්තාව ඉඳල ඇති එක්දස්ෆන්සිය දෙද. සමහර වෙලාවට මේෙන් එක්කෙනකුට ආදරය කරනවා සමහරක් ලාට මේේ පස්සයි දෙෙකුට ආදරය කරන සිතේ ස භව ඒකයි ඕන තරන් ඒක කරන්න පුළුවන්. මොකද අපේ සිතට අපි බලාපොරොත්තු වෙන ආකාරයට දෙයක් ලැබෙනවනම් දැන් අපි දෙයක් බලාපොරොත්තු නොත්න් අපි බලාපොරොත්තු වෙන විදිහට නැතත් එක යම්තා ප්‍රමාණකට ඒක ලැබෙනෝ යම්තා ප්‍රමාණයකට ඒක ලැබෙන වනේද එතකොට අපිට යාව ප්‍රියයි පුද්ජලයෝ දෙන්නේෙක් ගත්තොත් අපි කියන විදිහටම නැතත් බලාපොරොත්තුවනි යම් ප්‍රමාණක තිබොත් අපිට ආප්‍රිය එකතිකට අතපපුරේ මම පැවිදිුණකට කල්පනාකරි අනය මම කොච්චරනං ඉන්න ඇත්්ද. නේද. මේ සංසාරයේ අපි නොකරලා නැත්තේ ඕක නෙමෙයිනි. ඕක ඉප දෙන හැම ආත්මිකම කරාන්නෙ නේද. ඒ නම් තවකරත් ඕක ඇතිවෙනවාද. ඒ හැම ආත්මිකම නිමංගියාවගේ සැපක් ලැබවාද නෑ? අපිහිම ඔය හිතන විදිහ සැපාපිට ලැබුණ කියලා දැන් අපිට අපිට බලාපොරොත්ව වෙන ආකාරේ කාන්තාවක් ලැබුණ එතකොට සැපද සැපයිද. මොකත් දෙතන දුක සක්විති රජතුමාගේ ලැබෙන බිරිඳ එයාට ඒ වගේ කෙනෙ යාට රශ්නය ඕන වෙලාවට කාන්තාවගේ ඇඟත් රශ්නය එයාට සීතලෝන වෙලාවට කාන්තාවගේ ඇගෙන් සීතලයන. හොඳ වචන කතා කරන්න ඕන වෙලාවට ඒ මොක දෙ යාගේ පිනට පහළ වෙන කෙනෙක්කේ එයාගේම පිනට තමයිඒ බිරිඳ පහලවෙන් එතකොට බිරිඳ ඕපාතික මැසින එකක් නෙමේ ඒ පුද්ගල බද්ධයි හැබැයි වඋනට එයාගේ කර්මාණුරූපෝ තමයි ඒ වගේ සුදුසු කෙනෙක් එයාට හම්බේ ඒ නං අපි බිරිඳක් නිසා දුක් විඳිනවනං ඒකට හේතුවමකත් අපි දෙ යාද අපිම තම අපේ පින මදි ආයතනට පිණවන්න මදි හරි අපි හිතමු දැ පිනත්වයෙනවා කියලා පිනත්ව නවා අපි හිතන්න ආකාරය කෙනෙක් ලැබුණ දැන් සැපයිද එතකොට අපි හිතපු දේ නිත්‍යද අනිත්‍යද අනිත්‍ය ඒක වෙනස් වනෝෂණ යක්ක්ෂණයක් පාසා ඒනම් අපි හිතපු ආකාරයේදී අපිට ලැබුණ හනං ලෝක ධර්මතාවට අනුව ඒ කැන වෙනස්වෙන නිසා අපිට දුක ලැබෙන් නැත්ද දුක ලැබෙන මම ගිහි කාලෙම කල්පනා කරන්නේ මේ කොච්චර ලැබුවත් වැඩක් නෑ. මේක ඇතිවීමක් නෑ. මේ සැප බලාපොරොත්තුව කියන එක සිත කවදක්වත් සෑහීමකට පත් වෙන්නේ. තේරු නේද එ නම් මේක තේරුමක් නෑ. මේක තේරුමක් නෑ මේ හිත සතුටු කරන්න කොහොමටවත් බෑ අපේ හිත සතුට වෙනවාද. අද අරක්කුටිකක් බීලා සැපයි කියලා හිතන අපි අද අනේ හැමදාාවඹීල මොන ජරා මේක වැඩක් නන්නේ අන්න හිත වෙන දේන කවදාක්කොත් මේ කිවර වෙන්නේ මේ මහා පෘතුව බුදුන් කේනොමේ තන්නාවට මහා පෘතුවය රත්තරං ගොඩක් කරලා දුන්නත් වැඩක් නැහෙල්ලු තේරෙනවනේද එහෙම නං අන්න බලන්න අපිට බුද්ධ ශාසනය ඕන වෙන්නේ දුකවබෝධ කරගන්න ඒ වගේම බුදුන් ලෝකෙට පහල වනේ බුදුන් කොච්චර පාරමිතා පුරල තියෙනවද. විසි අසංකේය කල්පලක්ෂයක් වචනයෙන් සිතින් හත් අසංකය කල්පලක්ෂයක් වචනයෙන් නමා සංකේය කල්පලක්ෂයක් මේ විදිහට අනියත විවරණ ලබාගෙන දීපංකර පාදමූලේ නියත විවරණ ලබාගන බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ පන්සිල් අ රකින්න කියන දේ කියන්න නෙමේ පන්සිල් රකින්න කියන්නද දන් දෙන්න කියන්නද බුදුන් පහළ වෙන කාලේ මේ දන්දීමත් පන්සිල් රැකීමත් තිබුණ නේද භාවනා කරන ක්‍රම නැද්ද දැම් බලන්න අද ඇද අපිට තේරෙනවා අද සෝවාන් පුද්ජලයෝ මේ ආර්ය පුද්ගලයෝ එහෙමෙනත්තම් බුදුන්ගේ දරුවෝ අඩුුව නේද අපි අවංකෝම කතා කර අවංකෝම කතාකරොත් අඩු අපිහිතනවා නේපාලි ඇති අපිහිතන ඉන්දියාවේ ඇති අප හිතන තායි ලන්තිය ඇති කියලා තායිලන්තය මිනිස්ුවිතනු ලංකාවේ ඇති කියලා අපි තායින්තයන අයිගල්ුම හිතේනවා නද ඉන්දාව කටියේ හටේනො අපි ඉදාව යනෝ ද මාත් පහුගේ දවසල ගිහි බලලාවෙ හොයාගන්න නැහැ ලංකාව ගොඩාක් හොඳයි රටවල් වලින් බුදු දහම පැත්තෙන් ලංකාව ගොඩාක් කිස්සර හැඟින් එතකොට මේ ඒකාලට වැඩිය අද බුදු දහම මේ මාර්ගඵලලාබීන් අඩුයි හැබයි විශාකාවලා අනාත පින්ඩි කලා හැම තැනම ඉන්නවා. ඉන්නවනේද ඉන්න ඒකනේ අද අපිමි බණ කියයන්ඒගොල ඒවා හනවා නිතරම බණහන්න ඕන හැබ බුද්ධකාලි විශාකාව බණහපු කතාවල් හරි අඩුයි නීද. අඩුයිද. සූත්‍ර කීපය අයිති ඉන්නනි සූත්‍රකීපයයිති. කොස රජතුමත් නිතර බුදුන් තකිින් නවා හැබැ ගොඩක් බණහෙවිනේ වචන පාහයක් කතා කලයා? ගිය හැබැයි බුද්ධකාලෙත් අදත් අපි බැලුවට පස්සේ අපිට පේනවා බුද්ධ කාලෙ ගොඩාක් පිරිස සෝවාන්. හැබැ බුදුන්ට කරදර කරපු පාටක් මේ වගේ මහා පිංකන් දීපු පාටක් පෙනුුණෙනේ අද කාලෙ ගොඩාක් සද්දහව ගොඩාක් භක්තිය සමහර අපේ ලංකාව පින්වතුන්ලා අපිට වන්දනා කරන්න එන්නේ අරහරගී ඉඳල වඩගාගනෙන්නේ දමීජී පෙරේදත් අපි ධර්ම දේශනා කහිපයක් කරා නිවස් නිවාසවල එංගොල්ලොත් එහෙමයි ඒ දොරකොට එනකොටම වන්දනා කරලා ගේ සඟසතු කරලා තමයි අපුව වඩම්මන්නේ පා වඩ දාලා මල් දාලා වඩම්මනවා එගල්ලෝ හිතන වහෙම කරහම නිවන ලැබෙයි කියලා හමුගලට තේරෙනව නේද ඒ කාලේ ගත්තහම අද කාේ ගත්හ මංහිතන අද කාලේ ලංකාව ගත්තහම ම නෑ කියන්නේ නෑ හැබැයි සෝවාන් විච්ච ගිහිෙක්වත් දකින්න අපිට අමාරුයි. මංති සාමීන් වහන්සේලා ගැන කියන්නේ න්නේ පෞද්ජලිගව සාමන්හන්සේලා ලංකාව ගිහිලා හොයල් හොල බැලවිනෑනි මාර්ග පලතියනවද කියලා. නමුත් අපි ඇත්ත කතාකරෝ අපිට පේනව අඩුයි කියලා. නේද අවන්කෝමිහිතු. බුදුදහමට පහර ගහන නෙවේ ම මේ හදන් අවංකෝවම හිතුවොත් අපිට ඒක තේරෙනවා. මොක අපි පැවිදිවුණ හම අප දැන් අපි ඉස්සර මං පැවිදිවනේ මේ පැවිදිවුණ හා ඔක්කොම් ප්‍රශ්ණ හරි එක නිවන් දැක්ක වගේ ඒ නිවන ඉක්මනිම ලැබේ කියලා නේද නමුත් පැවිදිවෙ හෙම වුණාද නෑ ඒ නම් මොකක්ද මෙතනති යන ප්‍රශ්නය ඇයි ගැටලුව ඒ කැනෙ ධර්මය අඩු වෙලා කියලා හිතෙනවාද හිතනවාදෙම? බුදුන් දේශනා කරපු ධර්මයටක අඩු වෙලා කියලා. නෑ බුදුන් ඔක් තියෙන හැම්ම සූත්‍රයක්ම සූත්‍ර පිටකේ තිනෙන හැම්ම සූත්‍ර එකදිම කෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් සෝවාන් වෙලා තියෙනවා. නේද. සූත්‍රවර්ග දෙකක් මම දකිනවා. එකක් තමයි බුදුන් සාමාන්‍යය කෙනෙකුට ධර්ම ඇසක් පෑ දෙන්න. එහෙම නැතන් නිවන දකින්න. සෝවාන් භාවය ලබාගන්න සතරපායම්මි දෙන්න දේශනා කරපු සූත්‍ර ඒකෙන් රහත් බව ලබාගන්න බෑ මේසූත්‍ර ගැන හොඳ අධ්‍යනයක් කරනකොට මට පෙනී ගිය දෙයක්ත් තම සමහරක් සූත්‍ර තියෙනවා සෝවාන් විච්ච කෙනෙුට සෝවාන් විච්ච කෙනෙකුට ඉතිරි මාර්ගඵල ලබාගන්න ඒ වගේම කෙරෝලක් දකින්න මේ සසරේ දුකෙන් සදහටම අත්මි දෙන්න දේශනා කරපු සූත්‍ර මේ සූත්‍ර වර්ග දෙක මම දකින. ඒ මොනවද කියලා කියන්න මම යන්නන්නේ නෑ හැබැයි ගොඩාක්ම තියෙන්නේ සෝවාන් වෙන්න දේශනා කරපු සූත්‍ර. එකක්වත් නෑ සමහරක් සමහරක් සූත්‍ර තියෙනවා. කීපයක්ඒ ඒ අවස්ථාව හැටියට බුදුපියන් වහන්සේ ලෞකික ජීවිතයට දේශනා කරපු සූත්‍ර හැබ ඒකෙත් අන්තිමටික අපි හොඳට අධ්‍යහනය කරලා බලන්නකොට අපිට තේරෙන්නේ ඒකෙත් නිවන කියන එක බුදුන් ගැප් කරලා තියෙනවා. මේ සෝවාන් භාවය කියනෙක ඇතුල් කරලා තියෙනවා. පෙහෙනම් පින්වතුන මේ ධර්මය අඩුවක් තියෙනවාද.? ඇයි අද මාර්ගඵලලාබෙන් අඩු. එතකොට එහෙම නැත්තං ඒ ධර්මය ඒ කාලේ දේශනාකරපු ධර්මය අදට ගැලපෙන් නැත්්ද. නෑ ගැලපෙනෝ. මොකද එදත් තිබුණේ එකම දුක, අදත් තියෙන්නේ එකම දුක ඒ දුකේ වෙන සත්තියෙනවද. ලෙඩවීමේ ජාතිපි දුක්කා, ජරාපි දුක්කාවි්‍යාධි දුක්කා අද ඒ දුක වැඩි. ඒ කාලි දුකා අඩුයි ලෙඩවීමඒ කාලේ අඩු නේද. අද සමාජය සංකීර්ණ වෙන්න මේ දුක්ටිකත් ගොඩාක් සංකීර්ණ වෙලා ඒ ඉතින් අද නමාර්ග පලලාබින් වැඩි වෙන්න ඕනි. ඇයි මේ අඩුව එහෙනම් පින්වතුනි අන්න ඒකයි මංකිවේ අපි පොඩ්ඩක් සංස්කෘතියෙන් ඔබ්බට ගිහිල්ලා බුදු දහම දකින්න ඕ. මේ යන සිිස්ටම් එක මේ අපි කරන ක්‍රමය වැරදි. මොකක්ද දන්ුවද මේ පලවෙනිම වැරැද්ද. මොකද දන්නවත පලවෙනිීමම වැරැද ඕුන්ගොල් අන්ගේ තීන මේ සද්ධාව. ඔවගොල බුදුන් සරණ ගිහිලා කලින් කලින්ම බුදුන් සර ගෙලා දැන් ඔවන්ගොල්ල හිතයි මේ සීන සද්ධාව වැරදිද වැරදි. ඒ අන්ද සද්දාවක්. ඒක සද්දාව කියලා මම කියන්නේ ඒ? භක්තිය ඔය වගේම තමයි මුස්ලිම් මිනිස්සු ඔය වගේම තමයි මුස්ලිම් ජනතාව නේද ඒ ගොල්ලෝ අපිට වැඩිය ඒගොල්න්ගේ ආගමට බොහෝම ගරු කරනවා හැබැ ඒගොල්ලෝ නිවන් දකින්නේ අපි නිවන් දැක් අද අපි නිවන් දැක් එෙත්න දැම් බලන්න ඔගොල්ලු හිතයි මොනවද මේ කියන්න කියලා බලන්න ආලවක යක්ෂය බුදුන්ගාවට ාවේ මොනවා කරන්නද බදුන්ග මරන්නනේ කකුල් දෙකෙන්ල්ලා ගහනෝකෝ පොළවෙේ. දැම් පව්පිරුණ අද අලෝකයක්ෂට පව්පිරුුණද නෑ එයා සෝවන්න වුනාා නේද අග්ගික බහරත්වා එයා කිව්වා මේ අගික භාරත්වා හරි පොඩි වෙනසක් වෙයික සමහර විට නම හරියට මතකනෑ එයා කිව්වා මම හම්බ කරගන කන්නේ උඹ නිකන් කන්න හිතන් ඉන්න එපා උබත් හම්බ කරගන කාපන් කියලා කිව්වා. නේද එතකොට ඔකොල බලන්නකෝ? සහරක්යගොල්ල යි බුදුන්ට බැන ගැෙන. සමහරක්යංගොල්ල යි බුදුන්ට දුක කියාගෙන නේද මේ දුකෙන් එතර කරලා දෙන්න සසරෙන් එතර කරලා දෙන්න. දැන් අංගුලි මාල දැමෝගොල්ලො හිතනවා ලොකූ සීලයක් රකින්න ඕනා ගොඩාක් භහවනා කරන්න ඕන සෝවාන්වෙන්න කියලා ඔන්න අපිට වැරදිච්ච පාලවෙනි තැන ගොඩාක් ෞද්ධෝ නිවනෝ තමයි පතන්නේ හැබැයි හිතනව භාවනා කරන්න මෝන මේක කරන්න. පැවිදි වෙන්න මෝනි කියලා නෑ. මමනං කියන්නේ සෝවාන් වෙලයි පැවිදි වෙන්න ඕනේ. නැත්තන්ඒ පැවිද්ධ කරගෙන යන්න බෑ. තේරෙනව නේද මොකද අපි බුදුන්ව දකින්න ඕන ධර්මය තුළින්. අපි බුදුන්ව දකින්න ඕන ධර්මය තුළින්. එතකොට තමයි අපි ඒ ඒ ධර්මය දේශනා කරපු පුද්ජලය අවසරණ යන්නේ. ඊට පස්සේ ඒ ධර්මය අනුව යම් ප්‍රතිපත්තියක් ගත කරනවානං අන්නේ පුද්ගලය සරණ යන්නේ. අපි කොහොමද කරන්නේ. අපි මුලීම බුදුන් සරණය යනෝ. ඒවගේම අපේ ලංකාව බොහෝ දෙනෙක් පුද්ජල සරණයක් යන. පුද්ගල සරණයක්. ද සමහර කලාවට මාවසරණ ගෙහිල්ලා. අනේ මේ සාමින්හන්සේ කියන දේමයි හරි. උන්වහන්සේ වනන් සෝවාන් කියලා ඔවුමන් සෝවාන්. ඒක අවබෝධ කරගන්න නෑ. උන්වහන්සේ රහත් වෙලා උන්වහන්සේට දන්දුන්නහම මටත් ඒක ලබා ගන්න පුළුවන් කියලා පොටසක් හිතනවා. ඉතිං ඒක නිසා ඔන්න අපිට අපේ අද කාලෙ මාර්ගඵල අඩුයි මං මේ කියන්නේ මධ්‍යස්ථව ලෝකෙ දිහත් බලලා. තෙර නොනේ අපේ වැරැද්ද අපි හවාගන්ඩපෙ මෙතන වැරද්දක් තියෙනවන මාර්ගඵලලාබි අඩුවනි පවෙ වැැද්ද තමයි පින් ඇති පුද්ගලයෝ ගොඩක් අඩුයි. හැබැ අඩුනාෙලෙක ලොකුඩුවක්නේ මොක දඒ කාලෙට වැඩිය දන් ජනගහනය ඉන්නවා. අපිට පින තියෙන මංඒකින් එකට විස්තරනවා. දැන් කාල වෙලා වැලනිසාම ඉක්මණින් දේශනා කරනවා එතකොට අපේ තියන ප්‍රශ්න ගොඩක්. අපි මුලින්ම පලවෙනි ප්‍රශ්නය තමයි අපි ධර්මය දකින්නේ නැහැ. අපි හිතනවා අපි බෞද්ධයෝ එලාම බුදුන්සරණ ගිහිල්ලනේ අපිට මොල මොනවත් තේරෙන් ඇති කාලෙ තමයි අපි බුදුන්සරට ගනේ අම්ම කියව්ූ අයක දහම් පාසලද අපිට ප්‍රේණින් කරා අපි දන්නෑ බුදුන් කිවේ මොනවද කියලා අපි හොයන්න එෙත්නෙ අපිට වැඩකුත්නෑ අපි බුදුන්සරණ ගියා තේරෙනවනේද දෙතකට අපි බුදු දහම දකින්නේ කොහොමද අපි හිතාගෙනඉ විදිහක් තියෙන ඕනේ මේ සසරයේ අපි හිතාගෙන ඉන්න විදිහත් තියෙනවාන අපිහින බුදුන් ඒක කිව්වයි කියලා. ඇයි අපි බුදුන් කිව්වදේ බල්ලනෑ බන්සර තේරෙනවාන. අපි හිතාගෙන ඉන්න විදිහ තමයි බුදුන් කිව්වේ කියලා අපි හිතනෝ. ඒක නිසා අපි බුදු දහම කෙරෙහි ලොකුවට අනුගමනය කරන්නේ අපි සංස්කෘතිය විදිහට ගත කරනවා. අපි සංස්කෘතියක් තියෙනවානේ මේ නිවන යන්න හැදිච්ච යම්කිසි පාර්්‍ය යම්කිසි රටාවක්. ඒ රටා වනුව අපි ගත කරනවා. ඔංගොලට තේරෙන වැති බොහෝ දෙනෙක් හිතනවා නිවන් යන්න දන් දෙන්න මෝනේ කියලා මේ සෝවාන් පලේ ලබා ගන්න කටින පින්කමක් කරපු අම්ම කෙනෙක්ව මන්දන්නවා. මගේ ආරන්නෙම නන්දි මිත්‍රාරන්නෙම කටින පින්කමක් කරා අම්මට නිවන් දකිින් මංකව හොඳයි අම්ම ඔෝ වැඩෙත් කරලා බලන්නකෝ කටින පින්කම අවසානය අම්මකු අනේ ස්වාමින්ව සිත්ත තාමුවත් ඒක ලැබුණන්නේන මංක එක ලැබෙනෑ මං කලින් කිව්වේ එක තමයි අම පිළිගත්තිනේ. අන්න මහා කටන පින්කමක් කර. එමනට නිවන ලැබුණේ නෑ. අන්න ඔවගොල්ලු නිත්තරම හිතනවා මේ ධර්මය හල මේ වෙලාව මේ අවබෝධ කරගන්න එක නෙවෙේ දම්පින්කංකරලා මේක කරන්න. සහරක් කලාවටකෙනු විශාකාට තරං අපිට පින නෑන කියලා අපිහිතනවා. පින්වතුනි අපි අනි වාරෙම්ම නිවන් දකින්න මෝන මේ ජීවිතේ. ඔබහන්සේ මහම හිතනවද ඔබහන්සට නැවත මනුස්ස ජීවිතයක් ලැබෙයි කියලා. සමහට අපිට හිතෙනෝ පැවිදිඋුහාම ලැබයි. හැබැයි පින්වතුනේ මහත්තයගෙන් ප්‍රශ්නයක් අහන්න. මහත්තවය හිතන්නේ මේ ලෝකේ දැ අපිට පිංමදී කියන එකට හිතන කට්ටීර මං මේ කියන්නේ මොන තරං පින්වන්තයෝද අපි කියලා මේ මහාපෘතුුවෙන් ගොඩබින් කොච්චරතියෙනවද මුහුදු කොච්චරතියනවද සීයට විසි පහක් ගොඩ බිම් තියෙනවා. ඉතුරුට සීයට හැත්ත පහම මහාසාගර මහ සාගරේ ඒ ගොඩ බිම් තුළත් මහා කාත විශාල වනන්තර දැන් ඇමසන් වනයකි වූහම ලංකාවට වැඩියලොකුයි. සහරා කාන්තාාරයකි වහම ලංකාවට වැඩිය විශාල ගුණයක් ලොකුයි නේද ඕස්ටෙලියාව ගත් තහම පැය හයක් විතර ගුවන් ගමනක් යන්න ඕන කාන්තාරම ඇද්ද ක දෝස්ටේලියාව රට වටේ තමයි කාන්තාර නැත්තේ දූපත්වල තේරෙනවනේද එහෙනම් බලන්න මේ තීන ගොඩබිං වලත් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් මොන තරං අඩු ප්‍රමාණයක්ද සීයට පහක් සීට දහයක් විතර ප්‍රමාණයක් තමයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ඔයිතිකේ තමයි මිනිස්සු ජනගහනයක් න්නොකෙලා අපිට පේන්නේ. එහෙනම් හිතන්න මහා සාගරයේ මාලු කොච්චර ඇද්ද. එක වේ හුබසක් ගත්තාහම ඒ වේ හුඹසේ කොච්චර සත්තු ඇද්ද. සාපේක්ෂව මේක බැලූත් කොච්චරක් විතර රඇද්ද. ක බුදුන් දේශනා කරනවා මට මත කැහැටියට සූත්‍රේක නකසිකා උපමාවෙන් දේශනා කරනු මේ තිරිසං ලෝකෙයි. සත්වයෝ ගත්තාහම තිරිසං ලෝකේ මහා පොළොවෙ වැලි වගේ ප්‍රමාණයක් නං. ඊට සාපේක්ෂව මිනිස්සු ඉන්නේ නිය පිටට ගත්තු වගේ වැසවල්පයක්ලු නිය පිටට ගත්තු වගේ ස්වල්පයක්ලු එතකොට මේලු මේ පෘතුවිය විතරද මහත්තයා තියෙන්නේ නැම අපි මේ ඉන්න පෘතිවය විතරද තියන්නේ ද විද්‍යාඥෝ හයනවනි නේද අංගහරුවල ඉන්නව කෙලා හිතනවන කුරුමට්ට ඉන්නවාද. එහෙම හිතන වනනේ මේ පෘතිවය විතරද තියන් මං ඒ ගැන කියන්නේ බලාපොරොත් වෙනි නෑ ගොඩක් ම හැබැයි තව ගොඩාක් තියන ත්‍රී සහස්තික ලෝක ධාතුවත් තියෙන. ලෝක ගණනය කරන්නත් බෑ. මේ වගේ පෘතුවේවල් ගණනය කරන්නත් බෑ. දැන් ගොඩාක් මංහිතන්නේ පහුගේ දවස මේකට එක එක ගැටලුාව කියල කියේ න. නමුත් මම දන්න තරමින් න්නං. අපේ මේ ලෝකෙ තියන තැනට තමයි ගැනෙ මගුලු සක්කොල කියලා. මේකෙ විතරයි බුදුරු පහලවෙන්. ඒකට එක එකක සාමින් වහන්සල එක එක කතා කියනවා. මට එචර ලෝක ධාතු ගැන බලන්න ඥානයක් නැහැ. ඒ ලෝකෙ බලලයි ලෝකෙ බුදුරු පහල වෙනවද නැද්ද කියලා බලන්න මට ඥානයක් නැහැ. නමුත් බුදුපියන් වහන්සේගේ දේශාව අටුාවලත් තියෙනවා මේකෙ තමයි බුදුරු පහලවෙන්න කියලා. මට ඒක ඉතින් නැහැයි කියන්නත් ඒක එහෙම් මමයි කියන්නත් බැයිතින් ම අටුවාවෙතින සමහරත් දේවල් මම ගොඩාක් විශ්වාස කරන බුදුන්ගේ දේශනාවලත් මහිතන ගැබ්බලා තිනෙනව මට මතකන සූත්‍රක තියනවද කියලා මේකෙම විටරයි බුදරූ පහළ වෙන්න කියලා. මට මතක හැටියට අංගුත්ත්‍රනිකා සූත්‍රක තිබුණ. ආනන්ද සාමින්න් වහන්සේර කියනවා ඒ ලෝකවලට බුදුන්ගිහිලා බණ කියන හැටි. ඒ පුද්ජලය වගේ ශරීරයක් මවාගන බණ කියනවා කියලා. මට ඒක මතකයක් තියනවා. මට සූත්‍රයවල නැති දෙයක් ත්‍රිපිටකේ නැති දෙයක් මට කියන්න බැහැ. එතකොට අන්න බලන්න එහෙමනං ඒ ලෝකවල ඕනෙ තරන් සත්වයෝ වෙන්න. ඒනම් හිතල බලන්න කොච්චර සත්තුර්මාණයක්ද කියලා හැබැ ඒ ලෝකවල පහල වෙන කට්ටි අපි උපකල්පනය කරමුකෝ. අපි උපකල්පනය කරමු මේ ලෝකෙ විතරයි බුදුවරු පහල වෙන්නේ. බුදුරු පහල වෙන්නෙ ඉතාම දීර්ඝ කාලෙකින්. තේරෙනවනේද ඉතාම දීර්ගකාලෙකින් එතකොට බුදුවරු මනු සත්වයෝ දැම් බලන්න අනන්ත අප්‍රමාන තිරිසන් ලෝකයේ. දැන් තිරිසල් ලෝකෙ ප්‍රේත ලෝකයේ ගත්තා හම ප්‍රේත ලෝකෙද වැඩි තිරිසන් ලෝකේද. ප්‍රේතය අපිට පේන්න ෑනෙ නමුත් බුදුන් ඒකත් නකසිකා උපමාවෙන් කියනවා තිරිසං ලෝකයේ ප්‍රේත ලෝකයේ මහා පොොේ වැලි වගේ නං තිරිසන් ලෝකයේ නිය පිටට වැලිවගේස්වල්පයක් කියලා. එහෙ මෙහෙම මේ අවිචි මහ නරකා දීට වෙනකම් මේ උපොමාව බුදුන් දේශනා කරන. ඒ නම් බලන්න ගණනය කරන්න බැරි ගණනය කරන්න බැරි සත්වයන් අතරින් මනුස්්‍යයෝ ඉන්නේ කොච්චර පොඩ්ඩයිද. ඒ මනුස්සවය අතරත් දැ ඉන්දියාවේ දිල්ලි නගරම ඉන්නවා කෝටි විස්සක් විතර ජනගහනය ලංකාවය කොච්චරක්කින්නවාද? කෝටි දෙකාමාරක් විතර. ඉන්දියාව කෝටි විස්සක් දිල්ලි වලමින්න්න. ඒ නංකා. බන්න මේ මිනිස්සු අතරත් මේ ලෝකේ ඉන්න මිනිස්සු අතරත් අපි ලංකාව ඉපදීම වාසනාවක් නෙමේද වාසනවත්ද ඒ හිතනවද. අපි සමහර කැටු වෙන රටක හිටියනම් හොඳට සැප ලබන්න පුළුවන් කියලා. නමුත් ඒවට ගිහිම් බලන්න ඕන මේ ලංකාව තරම් සුන්දර රටක් තවත් නැහැ. ඒට ගිහි බලන්න ඕන ගොඩක් වෙලාවට සීත ලයික අප රට එෙම නෙවේ න. තල රශ්නේ අපිට ඕන්න තැනකට වින පැෑ දෙක තුනකි අපිට පරිසරයකට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ වාසනාවන්ත මේකෙ ලස්සනක් නෙමේ. බුද්ධ ශාසනයක් තාම මේකෙ පවතින. නේද. අන්න බලන්න මේ දුර්ලබ මිනිස්සු අතරින් අපි ලංකාවේ ප දුන ඒ අතරෙනුත් අපි බෞද්ධයෙක් වෙලා ඉපදිච්චියක මොන තරන් දුරර්ල බයිද. ඒක පිනක් නෙමෙයිද. බෞද්ධෙක් වෙලා ඉපදිලාට. ඕගොල්ලන්ට මේ විදිහට බණ අහන්න ලැබෙන එක මොන තරන්තුර්ල බයිද. ඒනම් පින නැද්ද අපිට පින නැද්ද පින තියෙනවා. සමහරක්කය ගොල බලන්න බුද්ධ බුදුපියාන් වහන්සේ කාල පින අඩුකට්ටිය හිටිය. බුදුපියන් වහසේ වාගන ගිය බන කියන් නේද දැ දෙවියන් හොයාගෙන ගියා බණ කියන්. පින අඩුයි? නම් පින්වතුනි අපිට ඕනෙ තරම් පින තියෙනවා ඕනෙ තරම් පින තියෙනවා එකක් තමයි අපි මේ මේ ධර්මය දකින්න උත්සාහ කරන්නේ අපි සංස්කෘතියෙන් හුරු වෙලා තියෙනවා අපේ සංස්කෘතියෙන් හුරු වෙලා තියෙනවා අපි පාර්තනා කරන්න ඒ වගේම මෙතේ බුදුන් දකින්න පින්වතුනි ඒක මහාම මෝඩකමක් මහාම මෝඩකමක් මොකද අපි ජීවිතයේ දුක කියන එක දකින්නේ මම දකින එකම දෙයක් දැන් සමහරකෙන් ගොලු අපි හනෝ දැන් මොකද වෙන්නේ මැරුණ හම් මොකද වෙන්නේ මන්දි්වි ලෝක උපදී ඇයි දිබි ලෝක පදීග කියන් එයා ගොඩාක් දන් දෙනෝ තමරක් එක මහත් එෙක් මට කිව්වා එයාසාංගිකදාන එක සිය හැටක් දීල තියෙනවලු එය හරි සතු ටිංගිතියේ ඇක්ත කතාව එක නෙමේ කවදාක්වත් අපිට සතරපායෙන් මිදන්න බැහැ. අපි තුම ඊගාවත්ම දිව්‍ය ලෝකි ගියා කියලා ඔබ කැමතිද ඊගාාවත්ම දිව්‍ය ලෝකකි ගිහිල්ල ඊට පස්සෙ කල්ප ගාන අති දීර්ඝ කාලයක් අති දීර්ග කාලයක් අවිචි මහනරකා දීන්න කැමතිද ම් බලන්න අපි මේ සසරේ මනුස්යෝ වෙලා ඉපදිච් වාරගාන බොහොම අඩුවනි බුදුන් කියනවන නේද එතකොට අපි දන්දීපු වාරගානද වැඩි අපි සත්තු මරපු වාරගානද වැඩි දැම් මනුස්සාත්මත් දන් දෙන්නේ බලන්නක මාසකට පාරක් ඒවාගේ නෙ නේද එහෙනම් බලන්න අපායට යන හේතු දහයක් තිේෙන දි්‍යලෝකෙට යන හේතු තියෙන. ිට බහබෝග සපත්ති ලබන්න පුුවන් හේතුත් භහග්‍යතුන් වහන්ේ දේශනා කරලා තියෙනවා. මේ සාපේක්ෂෝ බලන්නක. ඒ කියනෙ ලදා අවස්ථාවේ අපි මේ නිවන ලබා ගන්නෑ කියන්නේ අපිට ඒක බොහෝ කාලයක් ඒ අමාමහ නිවන ඉතාදීර්ග කාලයක් යනවා අපි දුක්වෙෙන් ඕනේ අපිට මේ දේවල් ලැබුන්නෑ කියල නෙමේ අපිට කෙල්ල ලැති වනා කියලා නෙවෙේ අපි දුක්වෙන්න ඕනේ. මොකට අපි දුක්වෙන්න ඕනි මේ බුද්ධ සාාසනෙත් ලැබිලා. හරියට බත් පිගාන බෙදලා මේ සෙත්තියලා හැන්දකින් කටගාවටත් කිත්තු කරලා. නෑ මම හෙටම කන්නන් කියනවා වගේ මෝඩස්භාවයක් අපිට ටයෙන්. අපි දුක්වෙන්න වෙන දේකට. අපි දුක්වෙන්න ඕන මේ බෙහෙත. අමා කිරක්බඳු මේ බෙහෙත කටගාවතියලා තොලේ ගෑවිගෑවිතියලත් කටාරිින් අපිට වාසනාවක් නැතිවීම. මගේ ගැන වැඩිය කියන්නේ යන්නේ නෑ. බණහන්නේ ගොඩාක් වෙලාවට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා හිතන කට්ටියටනේ. බණහලා ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා හිතනට් බණහන් නෑනේ. ඒගොලු දන්දිදී යනවා. කොටසක් භාවනාකර කර යනවා මං ඔවගොලන්ට පැහැදිලිවම දෙයක් කියනවා. ඉතා වගකීමෙන් දෙයක් කියන. සෝවාන් වෙන්න. මම මේ බණ කියන්නේ සෝවාන් වෙන්න පුළුවන් කියලා, බනහලා, සෝවාන් වෙන්න පුළුවන් කියල හිතන උදවිියට. ඉතුරුකට්ට බණය බලෙන් අස්සවන්නේ පැනේද හම්බල කියන්නවන මේ බණහන් එන්න මෙම වෙන්න පුළුවන් කලතින් මේ කහන්නේ එහෙම උදවියන එකනි සම්ම වැඩිය යමක් සසර ගැනත් මේකේ වටිනාකමත් දේශනා කරන්නේ. හැබැයිමං ඉතා වගකීමෙන් ඉතා පැහැදිලිව මම කියනවා. මේ ධර්මදේශනා එකකින් බැහැ ධර්ම දේශනා කීපයක් සමාට පැෑදහයක් විතර. ධර්ම දේශනා අවංගොල්ලු පිළිවලට ඇහුවොත්. මම අනිවාරෙන් මෝගොලන්ට ඒ ඒ පලය ලබාගන්න පුළුවන් කියන අවබෝධය ලබා දෙනු. මට ඒක කරවන්න බෑ. මට බැහැ ඔබෝ සෝවාන් කරවන්න මේ සසරෙන් එතර කරවන්න බෑ හැබැයි ඔබට ඒ කරන පාත්ක. ඔබට ඒක කරන සූත්‍රය. එහෙම නැතම් ඔබට ගානක් හදන්න තියෙන සූත්‍රය. මම ඔබට පැහැදිලි කරලා දෙනවා. ගාන හැදීම ඔබ ාරයි. නේද ැයි ඔොගො ඔගොලො එක කරනවා කියලා මම දන්නවා. ඔංගොලන්ට දුක සියයට හැත්ත පහක් මට තේරුම් කල දෙන්න පුළුව. හැබැයි ඔගොලු ඉතුරටික කරනවා මේ ධර්ම දේශනාව ඇහුවත් අවසාන වෙනකම පිළිවලට ඉතාම වගේකීමෙන් කියන මම මට ඒක කරලා දෙන්න පුළුව හැබැයි ඒ කොන්දේසිතියන එකක් තමයි පිළිවලට හන්න ඕනි. ඒ ධර් බණ හන වෙලාවට හොඳට මෙහේ කරන්න ඕනේ කල්පනා කරන්න ඕන මේක මේ මතක තියාගන්න කටපාඩන් කරන්න එපා. ධර්මය තුළින් ජීවිතයේ දකිින්. එහෙම අපි කරන්නේ? එහෙමද කරන්න මෙ එක් කාලෙට කරේ එහෙමද නෑ. අපි අප අපි හදාගත්තු අපේ ජීවිතය තුළින් ධර්මය දකිනු. අපිට ඕන විදිහට අපි ධර්මය දැක්කා. දැන් අපි අපි කරන දේ හරීගියන් අපි ධර්මකරුණක් ගන්නවානනේ. නේද? අපිට කේන්ති කියලා කාට හරි බනිනෝ අපි කියනව බුදුනුත් බැන්නේ ඔය බුදුනුත් බැන්නේ කලා කියේනවා නේද අපි කේන්ති කියලා කොයි හරි යනවා අපි කියන ඇයි බුදු ුද්ගිය පාරලිය වනයට හාමුදුරුවන්ගේ තරහා වෙලාග කලාන අන්න බලන්න අපේ අපි හදාගත්තුරා අමුවක් තුළ අපේ ක්‍රමයට අපි බුදු දහම දකිනවා අපි දකි න්නේ සූත්‍රට එක විතරයි තේරෙන නේද අන්න ඒ එක වැරදි ඒකයි මම කිව්වේ අපි අර සද්ධව වැරදි කලදදි සද්ධාව නව තියන එතන මෝඩකමතියෙන් පෙරිලීගෙන බුදුන්ගාවට එනවා බුදුන් මොනවා කිව්වද දන්නෙත් නෑ අන්න ඉතින් ඒක නිසා මෙන්න මේ අදහෂ්ටික අත්තරින් මේ භවේ සෝවාන් වෙන්න මේ ලංකාවන්න මනුස්යන්ට පින හොඳටම වැඩි කුසලය තියෙන හැබැයි ඒකරට අනුගමනය කරන ක්‍රමය වැරදි ඒ අනුගමනය ක්‍රමේ අපි හිතාගන ඉන්නෝ. අපි පුරුදු වෙලාතිී නො පුරාණයඉදලා මොකදද මේ සෝවාන්වෙන් අනුගමනය කරන්න ඕන ක්‍රමේ පින්දහම් කරන්න ඕ. න පින්දහම් කරන්න ඕන කලා හිතන වැරදි ක්‍රමයක් හැබැ මම කියන්නේ නෑ පින් කරන්න එපා දන් දෙෙන් එපා කියල ම කියන්නේ. එතකොට හිතල බල නාලොවක යක්ෂය සන්තති අමාත්‍යය අංගුලි මාලව එකකට්ටි හිතල බලා ඒ ගොල කවදක්ොත් මල්වට්ටිය අරන් හඳුකූරුුවර පසල්ලාවේ නෑ කඩුවමෝරාගනාවේ හැබැන්ගොල ධර්මය දැක් අන්න බලන්. අපි පින්කං කරන අපිට පින මදී කියලා හිතන කට්ටිය. තව කොටසක් හිතනෝ මේ ඔක්කෝම මේ දරුමල්ලු බෝ බලාගෙන මේ රැකයා කරගන මේ වැඩේ කරන්න බෑ. මන්ටිකක් විවේකව ඉන්න ඕන. ම විවේකව මේ ධර්මයට එන්න ඕන. ලොකු කාලයක් මට කැප කරන්න ඕනා කියලා හිතලා එගොල්ලු මේ විවේ කාලේෙහොය. ගල්ලඟ අහුව එහෙම තන කට්ටියෙන් මං හනවා බිම්පිසාර රජතුමා සෝවාන් වුුණනේ නේද. ඒ සෝවා වුනේ අන්තපපුරයට නිවාඩුදී ලමාසයක් විතර රජවාසලට නිවාඩුදී ලමාසයක් විතර එහෙමත දැම් මේ සෝවාන් වුනේ. නෑ එක ධර්ම දේශනාවෙන් දෙකින් මේ ධර්මය අවබෝධ කරගත්තා. එහෙනම් බනහලා සෝවාන් වෙන්න පුළුවන්. පැවිදි වෙන්න ඕනේ නැහැ. ඒවගේම කාර්ය බහුල ජීවිතේදී අපිට මේ දේ කරගන්න පුළුවන්. එහෙම හිතන කට්ටිය මම විවේකයක් හදාගන ඉවරවෙලා මේමා සසරෙන් එතර වෙනවා කියෙන කට්ියට ඒ ගොලන්ටිති මට කියන්න වෙන්නේෙ තෙරුවන් සරණයි කියලා. මොකද මැරිලා සතරපා එපදිලා නැවත මනුස්සාත්මයක් ලබනකොට කනකස්ක් බෑවා විය සිදුරෙන් අහස බලනොවගේ දුර්ලබයි කියනො මනුස්ස ජීවිතයක් ලැබීම නේද. එහනම් කොච්චර කල් දුක්විදීද. දුක හිතල බලන්න අපිට කකුල හැප්පුනොත් ගලක මහත්තයට දුකයිද කකුල හැපපුුණනොත් ගලක බලන්න අප ඒදුකව ඉඳින්නත් අපට බැෑනන්නේ ඔලිුව කැක්කුම ැදුුහම අප හිතනො අයෝ මට මේක හොඳ උනාානං ඇති මොනවත් මැපා කිය අපි හිතනවනේ ඒනං හිතන්නකෝ කල්ප ගාන කපායි විඳින්න දුක ඒක විඳින්න කැමතිද මේ බෙහෙතක් ළඟ තියෙද්දී මේකෙන් ඒනං උත්සාහ කරන්න ත්හ කරන ම දන්න හැෝම කැමති බෞද්ධෝ සෝවාන් වෙන් ඒක හිතන වයක මහා අමාරු දෙයක් කියලා සෝවාන්වෙන එක නෙමේ යමාරු මේ විදිහට ජීවත් වෙන එකයි දිව්‍ය ලෝකය යනය එකයි මනුස්සාත්මයක් ලබා ගන්න එක නැවත අමාරුයි හැබැයි සෝවාන් වෙන එක හරිම ලේසි දැන් ඔංගොල දන්නවා සන්තති අමාත්්‍යයා අරක්කු බීල අලිය ඇතෙක් පිට ගීනේ අරක්කු බීලා බුදුන් කිව්ව මෙයා හවසට රහත් වෙන අහල තියන නේද. හවසට රහත් වෙනවා. රහත්තුන් නැද්ද. උදේ බිව්වනං අරක්කෝ. හවස් වෙනකොට ඇ ඇගේ ඇල්කොහොල් තියෙනවාද තියනව. ද උදේ බිව්වනං හවසත් ඇල්කොහොල් තියෙනවාද මං අහන් දෙදෙන් ද උදේ අරක්කු බිව්වාහම දෙගටෙක් පිට නෙගී? අරක්කු බීල බිල මත් වෙලා බුදුන්ත් ගණන් ගන්න ඇතුව ගියානේ සන්තතිය අමාත්‍ය යාලතයන නේද ඕ දැන් හවස පහාය වෙනකොට මනුසයක් ඇගේ යල්කොහොල් නැද්ද තියනව ඒ න දැන් මෙයාර හවස මොකද වුණේ රහත් වුණනේ එළගේ රහතන් වහන්සේගේ රුදිරසාම්පලයක් ගත්තොත් එක්කු බැලුමක් පිම්බුවනං මොකක්ද තිෙන් ඇල්කෝල් ඇගේ ඇල්කෝල් මත්වෙලා ටී? ඒක මම කිව්වේ මේ සෝවාන් වෙන්න ගොඩාක් සීලයක් රකිලා රකින් ඕනෙ කියලා යමෙක් හිතනවනං අන්නයාට. එතකොට ඔගලුකය සන්තති අමාත්‍යයට මහා පිනක් තිබ්බ කියලා ඇති ඒ මෝඩකම මට හා දන්න බෑ තෙරවනේද එහෙ නං බලන්න මේ ගොඩාක් බණහන්න ඕන්නේ හරි බණපදයක් හරි විදිහට මොලේ තීන කෙනෙක් ට හිතන්න පුලුවන් තියන කෙනෙක් කැහවුවත් සසරෙන් එතරවෙන එක ඒ තරම්ම පහසු ඒ තරම්මලේසි දෙයක්. අමාරු දෙයක් මෙතන තියෙන. ඒ තමයි අපි හිතාගෙන ඉන්න විදිහ අතහරිනක හරි මමාරුයි. දැන් ඔබහන්සේ හිතන් ඉන්න. යම්කිසි ක්‍රමයක් මෙන්න මෙහෙමයි සසරෙන් එතර වෙන්න ඕන කියලා ඔබහන්ස ඒ ක්‍රමේ මයි දැන්වයි අනුගමනය කරේ. වැයත් හිතන් ඉන්න. වැට සාේක්ෂ වයක් ක්‍රමයක් හිතන් ඉන්න ම නිවදකින. ම හිතන්නක දැම ෑග හොත් නිවන් දකින දවදරීගේ නොව මගේ මෙන්න මේ විදිහ කරලා මම කවදරී හෙම වෙනවා ඔයත් එහෙම මගේ මේ තාකට්ටකට ගිහම් ම නිවන් අන්න බලන්න අමාරු සෝවාන් වෙන එක නෙමේ ඔන්න ඔය හිතාගෙන ඉන්න ටික වෙනස් කර ගන්න එක ඔන්න ඕකට කියන දෘස්්තිි කියලා දෘෂ්ටිය ඔගේ ගොඩාක් දෘෂ්ටි තියන වැරදි දඒවා නේද සෝවාන් වෙන කෙනා මොන සංයෝජන තුනද නසන්න. යාග න ප්‍රශ්න තුනක් මේ සසරේ ඇදලා බැඳලා. මේ සසරේ දීර්ගව අපුව ගෙනියන කාරණා දහයක් තියෙනවනේ අපේ ජීවිත අහල තියනවද. හවෝ. එතකොට සෝවාන් වෙන කෙනා මෙන්න මේ කාරණ දහයින් තුනක් නැති කරනවා. ඒයවට කන සංයෝජන කියන්නේ? සසරේ අපුව දීර්ඝ කාලයක් අරගෙන ආපුූ අපේ තියෙන ප්‍රශ්න දහයක් සෝවාන් කෙන නැතිකරන්නේ මොන ප්‍රශ්න තුනද මොන සංයෝජන තුනද සක්කාය දිට්ටි අන්න බලන්න සක්කාය දිට්ටි සක්කාය දිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස ඒ නම් බලන්න ඕවුගොල්ලන්ට මේ තුන තියෙන හැටි ඕගොල්ලො හිතාගෙන තියෙනවා මෙ නිමන් දකින්නේ මෙන්න මේ විදිහටයි කියල ඔගොල්ලො යම් කිසි ක්‍රමයක් හදාගන තියෙන එක බුදුන් වදාල ක්‍රමය නෙමේ. නේද සහරකෙන්ගොලො ධාතුන් වහන්සේලා තියාගෙන වැද වැදඉන්න. සහරකෙන්ගොල්ො ඉන්දාව යනෝ ධාතුන් වහන්සේලා බල දඩදා මාලි ගාවට මහා දන් දෙෙනවා මම බැරිදිට වටහා ගන්න එපා. මං කියන්න ඒවා කරන්න එපා කියලා නෙමි. ඒව කරලා නිවනලබන්න බෑ සෝවාන්ඩවෙෙන්ඩ බෑ කියලයි මං කියන්න. ඒ කරන්න ඒක ප්‍රශ්නය බුද්ධ සාසනය පවත්වන්න හාමුදුරුට දම් පැන් පූජා කරන ඒවා ඒ කරන්න ඕනේ. අන්න බලන් ඒක නෙමෙයි දෝංගොල්ලන්ගේ දිට්ටිය ඕගොල මේ හිතාගනන්න ක්‍රමේ නෙමෙයිද ඒක තමයි. විචිකිිච්චා. දැන් ඕගොල්ල බුදුන් සෝවාන් වෙන්න පුළුවන් කියලක් මේ දේශනා කරපු ක්‍රමය තියෙනවනේ. මෙන්න මේ ක්‍රමය මේය ඕගොල්ලො ඕවගොල්ලට හිතෙන ඌූ ක්‍රමයක් කරනවා අන්න මේක තමයි විචිකිච්චා. සීලබ්බත පරාමාස ඔවගොල්ලෝ අපි ඔගොල් විතරන්න වේ අපිත් අප සීලබ්බත පරාමාස කියන්නේ නිවනට යන්න පුළුවන් ක්‍රමේ තියෙද්දී ඒක ලබාගන්න පුළුවන් කියලා හිතන වැරැදි සිල් උරුත නේද? ද මහත්්‍ය හිතන නේ ටනම් බෑඇතින් මං ඉදලා හිතල පොඩිඩි එකගක් න්නවා මං අරක්කුසිකර ැඩ්බුණු මට බෑයෝක කරන්න. මං මේක නවත්තල කවදහරි මේ දේ කරනවා කියලා හිතනෝ. තරුණු කොල්ලෙගෙන් හවු තින නේ නෑ මටිතින් කෙල්ලෙක් ලබා ගන්නන ආසාාව මං කවධරීහෙම කසාද බැඳලා ජීවිත අවසාන කාලේ නිවන් ලබාගන්නවා කියලා හිතන. නේද ඔවහන්සේත යමක් හිතන මං උපසම්පදා වෙලා මගේ මේ හිතේ ඇතිවෙලා තියන දු මේ ඇතිවෙලා තියන දුක නැති කරලා මම මේ වැඩේට බහිනෝ. මං එදාට භහාවනා කරනවා කියලලා ඔබහන්සේ යම් කිසි ක්‍රමයක් අන්න ෝක තමයි සීලබ්බත පරාමාසකය. තේරනොනේ ද. ඕක තමයි. මේ සංයෝජන තුනම අපි නැති කරන්න ඕන්නෑ. සක්කාය දිට්ටිය නැතිවෙනවත් එක්කම. මොකද වෙන්නේ. ඉතුරු සංයෝජන තුන බෝනස් එකක් හැටියට. ඇ අපිට නැතිවෙලා යනෝ. ඉති ඒක නිසා පින්වතුනි. අද කාලෙ මේ හරියට නිර්මල බුදු දහම පිළිවලට මම දන්න අපේ ප්‍රඥාව මදිී අපේ ගොඩාක් දිට්ටිය වැඩිවෙලා 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 වැරදි වැටහහිම් වැඩිවෙලා වැඩිවෙලා වැඩිලා මොකද වෙලා තින්. දැන් ගොඩාක් අපි ධර්මයෙන් ඈතට වෙලා ධර්මයෙන් ඈතර වෙලා කෙන දිට්ටි ගොඩාක් වැඩිවෙලා. වැරදි වටහ ගැනීම් ගොඩාක් වැඩිවෙලා දැන් අද ඒකයි මට මේ දැ පැෑය එකයි කාලක් විතර මේක කියල දෙන්න උනේ නැක්තම් මේ කියල දෙන්න යන් පටන් ගන්නේ. මොකද නියම බණැඇහුවනම් ඔවුම් පටන්ගත්තා ගැඹුරු බණ ඕව වැඩක් නෑ කියලා ඕ මොකට ද අපිට කියලා ඔන්න හිතනවා. ඉතින් බණහන්නේ. ඉතින් මගේ මහන්සිය මොකද මම මේ බණ කියන්නේ ඇත්තටම ඕගොල්ලො කෙරෙහි මෛත්‍රියෙන්මයි. මොකද අපි දන්නවා. මම ඇත්තටම පැවිදිවුණේ ඒක නිසායි. කිසිම ප්‍රශ්නයක් ජීවිතයේ තිබුණේ නැහැ හැම දෙයක්ම තිබුණ ම ඒවා කියන්නේ යන්නේ නැහැ නමුත් මම ඇත්තටම පැවිදි වුණේ රැකියාවෙන් ඉල්ලාස් වෙලා මම නිවන් දකිනවා මයි මේ ජීවිතය ඉපදීමනම් මට එපා කියන දැඩි සිතිවිල්ලල්මයි මම පැවිදි වුණේ අනේ අවුරුදු දහයක් විදර අධික දුකක් වන්ද. අපි සාමීන් වහන්සේලා යාලුව වශයෙන් අපි ඉන්නකොට අපි කතා වෙනවා. අනේඉතින් අපි පැවිදි වෙලා මෙච්චන කල් ගියා කෝදැන් තාම නෑනි අපිට මොනුවත් මංහන උබහන්සේද මනොහරිල් බාගත්ත දමටවච්චිය අනේ නෑණ අපි භාවනා කලා කැලෑවල් වල අවුරුදු ගනා නිදාගන්නඇතුව භාවනා කරා මම ඒකාලෙ දැඩ්ඩි ලෙසම හිතුවා භාවනා කරන්න නිවන් දකින්න සෝවාන් වෙන්න භාවනා කරන්න මෝනයි කියලා මම දැන් කියනෝ. මං එහෙම කරලා කර මම දැන් කියනවා සෝවාන් වෙන්න භාවනා කරලා හරියන්නේ. හරියන්නේ. හැබැයි දම්ම සම්මර්ශණය කියන එක ඕනේ. භහාවනා කරන්න ඕන්නෑ බිදුවක්කත්. හැබැයි සකුෘුදාගාමී වෙන්න භහාවනා කරන්න ඕනේ. භාවනා නොකරත් සකුරුදාගාමි වෙනවා හැබැයි භාවනා කරොත් ඉක්මක්. සටිපට්ටානේ වැඩුවොත් දවසත් දෙකක් තුනක් වගේ ඇතුළත කො මාසයක් වගේ ඇතුළත රහත් වෙන්න පුළුවන්. පින හොඳට මැති උත්සාහයයි අවශ්‍ය වෙන ඔබහන්සේ තේරෙනවාද ඔබහන්සේ මේ දුක නැති කරගන්න මාස ගනන් ඉඳල වැඩක් නෑ ඔබහන්සේ මේ ධර්මය අහන්න බුදුන් ලෝකෙට කිව්වේ මොකක්ද මොකද බුදුන් ලෝකෙට කියල දුන්නේ. මේ බුදු දහම කියන්නේ ආගමක්ද මේ අදහන්න පුළුවන් දෙදද මල් පහන් පූජා කර අදහන්න පුළුවන් දෙදද නැහැ අදහන්න පුළුවන් දෙයක් නෙවෙේ මේක. මේක දර්ශනයක් දර්ශනයක්. බුදුන් මොකද දම්සක් පැවතුන් සූත්‍රය කිවේ. චක්කුම් උදපාදී. ආලෝකෝ උදපාදී, ආලෝකයක් පහලවන්න, ආලෝකයක් පහළුනට වැඩක් නෑනේ හැක් නැතිව නේද. මට හැක් පහලවුණ පඥ්ඥා උදපාදී මට ප්‍රඥාවක් පහළ වුණ, මග මුලේ පැදුුණ කියල නිව කිවේ? විද්‍යාවද පාදී මට විද්‍යාවක් පහළ වුණ තෙරවනේද මට විද්‍යාවක් පහළ වුණ මොකත්ද මේ විද්‍යාව ලෝක තිවින ශේෂ්ඨටම විද්‍යාව බුදු කෙනෙක් විතරයි මේ ලෝකෙට මේ විද්‍යාව හොයල දෙන්නේ. තෙරෙනවනේද මොකදද මේ විද්‍යාව ඉපදීම ඉපදීම නැති කරන්න පුළුවන් ක්‍රමයක් ඉපදෙන ක්‍රමයක්. සත්වයක් ඉප දෙෙන ක්‍රමය තියනවන ඉපද හේතු මෙන්න මේ හේතු හොයා ගත්තා. ඉදැ ඉපදෙන හේතු අපි දැනගත්තොත්. අපිට හේතු නැතිකරොත් ඉපදීම කියන පලේ නැතිවෙන්න ඇද්ද අන්න බුදුන් හේතු පල දහම කියන විද්‍යාව හොයා ගත්තා. හරියට මේ අපි හිතම් මෙහෙම විද්‍යාවක් කියන්නේ මොකක්ද දැන්වර ඉස්සරහතිීන වාහනි ස්ටාර්් කරන්නේ මොනවගේ ක්‍රමයකින්ද විද්‍යාත්මක ක්‍රමයකින් දෙන? සවිච්චක දැම්ම බැට්ටි හරහා මේක ස්ටාර්්ඩුනා දැන් අන්න ඒක නතකොට අපිට මේ ඒ කාරයෙක ස්ටාර්ට් කරන්න ඕනේ නම් අපි මුකද කරන්න ඕනේ. ඒ විද්‍යාත්මක ක්‍රමවේදය අපි අනුගමුණය කරන්න ඕනනේ. අපි එක දන්න එත්තා විද්‍යාත්ම ක්‍රමේ දන්න වාහනයක් ස්ටාට් කරන. ඒ වහනේ ති නො කැට්ලොක් එකක් ගහලනේ අපි ඒ බලලා අපි ගෙදටලුත් බඩුවක් ගෙන හම මේක රියාත්ම කරන්න එහෙම නේ. ඒ විද්‍යාත්මක ක්‍රමවේදය සරලව තියරු රැටහුණ නේද දැන් නිවන කියන්නෙත් මේ සෝවාන් පලය කියන්නත් සතරාපායින් සදහටම මිදෙනවා කියන්නත් ඒක විද්‍යාත්මක ක්‍රමයක් දැන් අර කාරෙක ස්ටාර්් කරන්න මහත්තවයට තියෙද්දී මහත්යඕක පාර්තනා කර කර හිටියෝ කාරෙක ස්ටා් වෙනවද ඉති ද්‍යාත්ම ක්‍රමේ තියෙනවා අපි ගුණු ගනය කරන්නේ න අපි හිතනවා කායක ස්ටාට්ුව වෙන දෙයක් කරත් කියල පාර්තනා කරනවා. හරි කාර්යක ඉස්ටාර්් කරන්න අපිේ ඒ කාර්යක ස්ටාට් කරන්න හදපු කෙනා මේ විද්‍යාත්ම ක්‍රමේ හොයාගත්තු කෙනා කියපු ක්‍රමයක් තියෙනවානේ. ඒ ක්‍රමේ නැතුව මහතවයක් ගිහිලව වත්ත ුදුළුගගා හිටියෝ. කාර්යකය මකුණු දැල් කඩනු. එතකොට කාරෙක ස්ටර්්ඩ නවද අන්නේ වගේ තමයි. මේක පින්මතුන විද්‍යාත්මක ක්‍රමය හරියට චක්කරය පාඩන් කරනමගේ සිිස්ටම් එකක් තියන මේක කරන්න තියනෙන හිතින්. මොකද හිතින් තමයි සසර අප යන්නේනෙ. හිතන යන්නේ සසරනේද. එන සසර නැති කරන්නත් පුළුවන් මොහොකින්ද. හිතින් යම් කිසි ක්‍රියාවක් කරලා ක්‍රියාවක් කරලා. ුදු නොගතරන සූත්‍රයේ කියනො පැහැදිලි කරනො ක්‍රියාවක් කරලත්නේ මේ නොකරලත්නෙේ ඒටයා ගැඹුරු කාරණාවක් එක පස්ස කියල දෙන්න. ඒ නම්පින්වතුනි මම පැහැදිලිව මෝගොල්ලන්ට කියන. භහාවනා කරන්න ඕනෙ නැහැ. හැබැයිසිහි කල්පනාවේ. මේ ධර්මය හාල හොඳට මෙන්හේකරෝත්. පුංචි වෙලාවක් දවසකට යෙදෙව්වෝත් අනිමාරෙම්ම දැ මේ ධර්මදේශනාව නෙවේ මම මේ ධර්මදේශනාව අහන්න වටාපිටා විතරයි හැදිවේ. අනි වාරෙම මේ ධර්මදේශනාටික පිළිවලට ඇසු ඇසුව. මං ඕෝගලන්ට පොරොන්දුුවෙනෝ. මං ඕගලන්ට කියනවා. අනි වාරෙෙන්ම නිවන ලබාගන්න පුළුවන්. මේ ධර්මදේශනාටික ඔක්කෝම පිළිවලට අහලා. පිළිවලට අහලා අන්තිමට මට බඩින්. මං ඒක පිළිගන්න ගැහුවත්කමක් නේ මං මේ දේ නොකරු. ර පොන්දු වෙලා ඔගොල ම විශ්වාස කරන්න නේ ඔවන්ගොලන්ගේ ඔොලිවෙතන අදහ සයින් කරගන්නේ ඔවන්ගොල්ල හිතංගන්නන අපි ධර්මය දන්නවා කියලා අපිට දෘෂ්තියක් නෑ මේ අන්න ආගමිකයෝ තමයි මිති්‍යයා දෘෂ්ටිකයෝ අපි සම්මයයක් දෘෂ්ටිකෝ කියලා හිතංගන්නවලනේද දැන් ඔබහන්සේ මිත්‍ය දෘෂටිකේක්ද සමයයක් දෂ්ටිකේ. බහන්සට අදහසක් නැතිවවෙති නැමු ඔ බහන්සේ කියනවා උබහන්සේ හිතනෝ මම සම්යක් දෘෂ්ටිකේ මහත්ත්‍යත් දේමයි නේද අර අන්‍ය ආගමකයෝ මොනවත කරන්න ඒගොල්ලෝ සද්ධහාවක් තියෙන් වදේගොල්ලන්ට කියලා කියනවා. එතකොට ඕගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ දමිත්‍යයා දුෂ්ටිකයෝ අපි සම්යයක් දෘෂ්ටිකෝ කියලා. ආර්්‍යෂ්ට අංගික මාර්ග ප්‍රථම මාර්ගන්ගේ මොකද සම්මාධිට්ටි ඒ කියනෙමකක්ද? හොඳ දැක්ට හොඳ දැක්මකකට පත් වුනා කියන එකයි මෙතන දැක්ම කියන්නේ ඇහෙන් දකින දේවල් නෙමේ බඩකින්නේ ඉන්න බල්ලෙකුට කන්න දෙන්න ඕනා කියන දැක්මක් නෙවෙේ මේ තියෙන්. මේ ප්‍රඥාවෙන් දකිනවා මොකක් ද දකින්නේ. සම්මාදිිට්ටි මිත්‍යයාදුෘෂ්ටිටික දකිනෝ මෙන්න මේ වැරදි දේවල් මෙන්න මේකයි ජීවිතයේ හරි දේවල් මෙන්න මේ ක්‍රමෙන් තමයි නිවන් දකින්නේ කියලා සිතේ ඇති වෙන ප්‍රඥා දැක්මක් තේරුුණාද එතකොට මේ සම්මාධිත්්‍යයට පත්විච්ච කෙනාට කියන නමක් කියන. මොකක් දේ. ඒ තමයි සෝවාන් පුද්ජලයා සම්මාධිත්්්‍යයට පත්විච්ච කෙනට කියන නමක් තමයි සෝවාන් පුද්ගලයා මහත්ය සෝවාන් වෙලාද සෝවාන් වෙලා නැත්තං මහත්ත්‍යයාර නැත්තේ මො දෘෂ්ටියකටද මහත්තවය පත්වෙලා නැත්ති සම්මාධත්්්‍යයකට පත් වෙලා නෑ එනම් මොන දිට්ටිය දඉන්නේ මොන දිට්ටිය දඉන්නේ දැන් මහත්තය සම්මාධිත්්්‍යියකට පත් වෙලා නෑ මෙත්තර වෙලා කතා කරේ නේ දැන්නම් කතා කරන්න ඕන මහතය සම්මාධත්්‍යියකට පත්වෙලා කැෙනෙකෙන හොඳ දැක්මකට පත්වෙලා නෑ කියන්නේ මොන දැක්මක දන්නේ. මොන දැක්ක ද. මිත්‍යාදුෘෂ්ටියක මිත්්‍යයා දැක්මක. වැරදි මාර්ගයක් අනුගමනය කරනවා අන්න ඔවංගොලන්ට සෝවාන් වෙන වන. ඔගොලු මුලින්ම දේරුම්ගන්න නොන්න ඕකයි. මම මේ කරන ක්‍රමය වැරදී. ඒේරුණ නේද මං මේ හිතන විදිහ වැරදී කියෙන දේ ඔගොල දැනගන්නඕන. එතකටයි ඕගොලට හරිදයට එන්න පුළුවක්. නැත්තං එන්න බෑ. ඕගොල්ලො හිතන ගොල සම්මාධිත්්්‍රී කෙලබ. එකන ආර්්‍යශ්්‍රාගික මාර්ගේ ප්‍රථම මාර්ගන්ගේ සම්පූර්ණ කරලයි මම ඉන්න කියෙලා හිතනවා. දැම්ම මේක ගිය මාසේ ධර්ම දේශනාවක් කරා. පන්සලක. ඒ ගොල්ලො හරියට ගැටුන මගත් එක්ක උපාසක පිරිස. ඇයිතින් මූන බලාගන මිත්‍ය අධෘෂ්ටිකෝ කිවවා හ ? කොගල් කර ලච්චය්වා සාමින් වහන්සේ දෘෂ්ති දෙකක් තියනවා. කම්මස්ස කතා සම්මාදිිට්ටියය. කම්මස්ස කතා එක ඒ සම්මාධිට්්‍යියක් නෙමේ සම්මාධිත්්‍යයකයිතියෙන් ලෝකෝත්තර සම්මාදිිට්්‍යිය හා ලෞකික සම්මාධිට්ටිය. ලෞකික සම්මාධිත්්‍යය ක කියලා ගැන මිත්්‍යිය ෘෂ්ටියයට. ඒකට තමයි ඔයක දැ අපි ස්වාමින් වහන්සේලාටඉතින් අටුවාචාරීන් වහන්සේලාට එහෙමයිඉතින් බැහැ මේඕක සූත්‍රයකත් තියෙනවා. බුදුුවරුත් එහෙම එක පාරට වට්ටලදාන්නේ නෑ. කම්මස්ස කතා සම්මාධත්්‍යය කියලා කියන්නේ කර්මය කර්මඵලය අධහන කට්ටිය. හැබැයි ඒගොල්ලු අර කර්මය අදහන නැති කට්ටීට වඩා හොඳ දැක්මක ඉන්නවා තේරව නේද. සමරගොල මවට පියාට කරන සැලකිරිවල ප්‍රතිඵල නෑ බුදුන්ට වන්දනා කිරීමේ ප්‍රතිඵල නෑ දන්දීම මේ ප්‍රතිඵල නෑ කියලා ගොඩාක් වැරදි දෘෂතික ඉන්නවේ අන්නේගේ මං ඒක පොඩ්ඩත් තේරුම් කල දෙන්න දාහරණකින් මොකද මං හිතන්නේ මං මේ බණ කියන්නේ දෙක වසරය ළමිකුට කියලා මං කියනේවා හොඳට පැහැදිලි වෙන්න ඕනේ ඉතින් ඒක නිසා මං භාවිතා කරුණු මං ම හදාගත්ත උපමා මෙතනී දලා පිටකොටුවට කිලෝමීටට කීයක් තියෙනවාදද තිස් දෙකයි හරි තිත් දෙකයි ං කෙනෙක්ග අහනවා කිලෝමීට කීයක් තියනවා දෙයා කිය නො පහයි කියලා එක හරිද වැරදිද වැරදි ඒක මොන දැක්මත්ද වැරදි දැක්මා මිත්‍යා දෘෂ්ටිය තෙරන නේද නිවැරදි දේ නෙමේ දැක්කේ තව කෙනෙක් කියනවා කිලෝමීටට පහලවක් තියනවා එයා හරිද වැරදිද වැරදිද හොඳ හුුව නිමන් කියන එක. ලෝමීට දෙක් තියනො කෙනෙක්ගෙන් පලවෙනි එක් කෙනගෙන් අහනුයා පහක් කියනවා දෙවිනි එක් කෙනාෙන පහලවක් කියේ හරිද වැරදිද වැරදි. එය මොන දෘෂ්ියක දින්නේ මොන දැක්මක දන්නේ මිත්‍ය දෘෂ්ටිකද එයා බොරුද කිව්වේ දැඟර පහලවක් කිව් කෙනා බොරුද කිව්වේ කෝදන් කතා කරන්න. බොරු නෙවේ කිව ඉතින් එයා කිව යා දන්න දේන. එක බොරුයි කියලා කියන්නේ. එක බොරුවක් වෙන්නේ නෑ තේරුණනේ දෙයා කිවයා හිතන් ඉන්න දෙයා හිතන්නේ පහළවක්තිී නෝ කියලා හැබැයි දැම් පහ කිලෝමීටට පහ කිව්වෙනාද පහළව කිව්ව කෙනාද වැඩිපුර නිවැරදි. පහළව කිව්ව කෙනා ටිකක් නිවැරදි නේ විසි පහකින කෙන තව ටිකක් නිවැරදි අන්නේ වගේ තමයි. මේ බෞද්ධය අපි කම්මස්ස කතා සම්මාධිත්්‍යයකින්න්නවා. අනීත් යගොල්ල තරම් ලොකූ අරද්ද කනෙමේ මේගොල්ල මේ හරි දැනට සම්මාධිත්්‍යයට එන ගමන් ඉන්නේ අන්න එක තමයි කම්මස කතා සම්මාධිත්්‍යය කියලා කිය තේරුුණ නේද වැැබැ ඒ නිවැරදිම දැක්මත්ද නෑ එතනත් මිත්‍යාවක් තියෙනවා එක තමයි මේ විචි කිච්චාව ඒවගේ සී ලබ්බත පරාමාසකල සංයෝජනතුරුට අපින්න දිිට්ටියක් තියනෙන දිත්්ති අඩුවෙන අඩුවෙන තරමට මේක නැති වෙලාය තින්ම තව ගොඩාක් මේ පැහැදිලි කරන්නේ එනේ. මං අවසාන වශයෙන් කියනෝ මම ඊ ගාවලට මේ කතා මොනවත් නැතුව. ඕගොල්ලංග මම යම් කිසි සැලැස්මකට. අං ෝගලට පොරොන්දු වෙනවා ඕගොල්ලංග මං යම් කිසි සැලස්මකට මම කියන විදිහට ධර්ම දේශනාව ඇහුව මං ඕගොල්ලග ක්‍රමාණුකූලව මේ තැන ටරන්යනවා මට හැබ එක පාර්ථයක කරන්න බෑ. එක පාරට බෑ එක පාරට පුළුවන්. මට මේක කියන්න පුළුවන් මේ ධර්මය ඔංගොලට ගලපල දෙන්න පුළුවන් ඔගොල්ලඟ ජීවිතයට. පෑකින් උනත් පුළුවන්. දෙකෙකින් උනත් පුළුවන්. තුනකින් උනත් පුළුවන්. පැයි දහයකින් දොල්හකිනුත් පුළුවන්. පැයි පණහාකින්නත් මට මේක කියන්න පුළුවන්. ඔංගොල හිතන්නේ මොන ක්‍රමේද හොඳ මට මම දැන් පහුගේ දවසල හිමමාලෙට ගිහිල්ලාවේ හිමාලිදලාේ මට ඔගොලට හිමාලට යන පාර වචන දෙක තුනකින් කියත හැකි. ගුවන් තොටුපුලට යන්න නේපාලට යන්න හිමාලට යන්න. මට ගොඩා පවිස්තර කරලා කියත හැකි. ගුවන් තුටුපුොලට යන තැනේ දලා ටිකට් එක වීසයක හදාගන්න තැනේදලා නේපාලට බහින තැනේ දලා එතනින් එඉහට හිමලට යන්න තැනේ දලා හිමාලි ීවත්වෙන් ඕන විදිහිය තැනේ දලා කියන්න පුළුවන් ගොඩා පවිස්තර කරලා. මේ ක්‍රම දෙකින් ඕගුල්න්ට හිමමාලෙට යන්න පුළුවන්න කොයි ක්‍රමේ දෙදලේසි. දෙවිනි ක්‍රමේනේ අන්නඒ නිසා මොනොවත් දන්න ඇති කෙනෙකුට කියලා හිතාගෙන ඔංගොලන්ට මේ ක්‍රමේ මං කියල දෙනවා මම හදාගත්තු ක්‍රමයකට. එකට මට ආවේනික වූ ධර්ම දේශනා මාලාාවක් තියෙන් හැබේ එක එංගොල්ලු මං ධර්ම සාකච්චාවක් වගේ. මොකද මං කියාගෙන කියාගෙන කියන්න වැඩක් නෑ නිනේද. මං කියනද ඔබ බහන්සේලාට ඔ ඔය මහත්තවරුන්ට තේරෙන්න්න ඕනි. අන්නේ ක්‍රමයට මම කරනවා. පොදුදවිෙනුව උුගොල්ල හොට පිවලට මේටි කැහුවොත් අනිමාරයෙන් ඕගොල්ලන්ට සද්දහව කියන එකේ නම් ඕගොල්ලො අනිවාරෙම මාර්ග පලයකට පත්වෙන තැනට එනම් ඔගලට කැමති නම් මාර්ග පලයකට පත්වන්න පුළුවවා. දැන් කැමතිකමැතිය කරන්නෙවෙන්නේ කොහොමටවත් බැරි එකක් න තියනෙෙනෙ දැ ඔගොල්ල න්න හිතවා අපිට සද්දහව තියෙනවානේ මෙ තිීන නිසානි බණහන්න. කියලා උගොල්ලො හිතන අන්නේ අපේ තවත් දෘෂ්තිිය සද්දාව කියන්නේ මොකක්දයකට කියන්නේ අවෙච්ච ප්‍රසාදය ප්‍රසාදය. දැන් ඔබවහන්සයට සද්ධාව තියෙනවට බුදුන් කෙරෙහි නෑ සද්ධාව නෑ මේ සද්ධාව කියන්නේ මොකක්ද සිතේ තියෙන චෛත සිකයා සිතේතියන ධර්මතාවය මේකෙන් තමයි සසර එතර කර. සද්ධහ තරතී ඕග සද්ධහාවෙන් තමයි කියන මේ සංසාරෙන්ම එතරකර ඒක මහා බලයක් නේද. අර රුවන් වැලි සෑගාව පෙරලි පෙරලි බෙරගහ නටනකට්ටියයට සද්දාව නෑ. ඒ ගොන්කම. ඒ මෝඩකම. මගෙතක තරහාවෙන් දෙපා. හිත රිදුනත් තින්මං කියන්න ඕනෙ දේ කියන්න ඕ. ඒක සද්දාව නෙමේ සද්දව කියලා කියන්නේ මොකක්ද. සද්ධාව ඇතිවෙන්නේ බුදුන් දේශනා කරනවා. බුද්ධාදී අට තැන් කෙරෙහි කියන? න්න දැවතිකටිකන අපි ප්‍රසාධයක්තිීනව අපි භික්‍ෂුන් වහන්සේ දැක්ක හම වඳදින්නවා පෙරලෙනවා බුදු දැක්කහම වඳනවා පෙරලෙනවා? එහම කියලා කියනව නේද සමරකින් වු අපි දැකල තීරවනේද. පසංක පිහිටුවා වැඳලා ගාතකය කියය දම් බෙදෙනකොට සාරිපුත්තර මොගගල්ලාන මහා සංගරත්නය උදෙස අපි දන් දෙනවා කියලා මහා ප්‍රසාධී එහම කියනවනේ ඒ එක වැරද්දක් නෑ හොඳයි ඒක. භක්තිය තියෙන්න ඕනේ භක්තියෙන් තමයි අපි සද්ධාවට යන්නේ ඒක නැතුව බැහැ හැබ ඒක සද්ධාව කියලා වරදි වැටහාගන්නක හොඳ නෑ සද්ධාව කියලා කියන්නේ ධර්මතාවලට අපේ විඤ්ඥානයෙන් තුළින් ඇතිවෙන පැහැදීම අපේ විඤ්ඥානය ඒකට නැබෙනවා අපේ සිත ඒකට නැමෙන පැහැදීම ධර්මතාවලට තියන පැහැදීම. මොනවාද මේ ධර්මතා මනවද මේ ධර්මතා ඒ තමයි ලෝකයේ තිීන ධර්මතා ස්භාව ධර්මතා ඉපදීම නැති කරන එහම න ඉපදෙන මේ ස්භාවය දකින ධර්මතා වලට තමයි ධර්මතා කලා කියන්න. ඒ ධර්මතා වලට තියන පැහැදීම දැන් ඒ ධර්මතා දන්නවද මහත්තය ඉ දන්නතු ගොමන පැහැදින්නේ අන්ඒක තමයි මංකිවේ ඔය තියෙන්නේ සද්ධාවනේ ඔය තියන සද්දාව කියලා හිතන්ගන්න ඔය දේන් සසරෙන් එතන වෙන්න බෑ. ආලෝකයක්ක්ෂයායට බුදු ඒක තමයි කිවේ. අග භරත්වාජ බ්‍රහ්මණයට ඕක තමයි කිවේ සද්ධීද බීජන් මංගාවතිීනො සද්ධහා බීජය මං ඒකෙන් තමයි හම්බ කරන් කන්න කියලා බුදු කියීනනේද. ලෝක තියන උතුම්ම බලය උතුම්ම ධනය මොකදද? සද්ධ ධනය කිය හරතීරනේ දන්න ඒක උතුම්ම ධනය ඒක සසරෙන් එතර කරනු බොහෝමක්ම සද්දාව එතකොට මමෝගොල්න්ගේ සද්ධාව හදල දෙන්න මං කරන්නේ තෙරුණ නේද මං සද්ධාව අදළ දෙන්න මං සද්ධාව හදන්නම මුකද කරන්න ඕනි කියන්නක බල ධර්මතාටික මං කියල දෙන්න ම ලෝකයේ කියල දෙන්න පංචස්කන්ද ලෝකයේ ගැන මං කියල දෙන්න ං චුපාදානස්කන්ද ෝකයේ ගැනමං කියල දෙන්න. ධර්මතාටික එකින් එකට අඩුවක් නැතූ තෙරුුණනේද පැහැ දෙන එක තමන්ගේ අතේ වැඩක්. ධර්මතාටික බලන්න බලලා බලන්න පැහැ දෙන්න පුළුවන්ද කියලා. පැහැ දෙන්න පුළුවන්නම් පැහැදයි. එතකොට කියනවා ඒකට අච්චල අච්චල සද්දාව සද්ධාව ස්ථීර පිහිටියා සෝවාන් පුදජලයටට කියෙන තවනොමොකක්ද අච්ච ලක්ස් අච්චල සද්දාවට පත් වුණ. මේ සද්දහව පැහැදුනානං පැහැදුනාම තම. ආයි අපහදන්න බෑ මේ සසර කවදක්වා තෙරවා නේද පැහැදුනොත් පැහැදුනා ඔගොලට බයවෙන්න දෙයක් නෑ. ඔගොල හල බලන්න ධර්මතාවය. බුද්ධ ධර්මය සත් ධර්මය අහන්න. ඇහු හමෝගොලන්ට පැහැෙන්න්න පුළුවන් මං ඒක පොරොන්දු වෙනවාගොල්ලන්ට මං ධර්මතාටික විධ ක්‍රමවලින් කියල දෙන. හැබැයි ඔගොලො හපු බණටිකම තම බලන්නකො එක මෙහෙම දැන් කතාතියනව ටෙලි සමහරක් එකම ටෙලි නාට්ටිය එකම ටෙලිටිය සමහරක් කතා ඉදිරිපත් කරන අධ්‍යක්ෂකවරු ඒ ඉදිරිපත් කරන විලාසයෙන් අපිද හිතර අල්ලනවනේ ද කියන විදිහ ඕගොල්ලු නිතර මේ තැන්තැන්වලින් අහලතියෙන කතාටික මම ඕගොල්ලන්ට විවිධ උපමාවලින් විිවිධ ක්‍රමවලින් කියල දෙනවා මටක් මංකරන්න ඒක තමයි ත්‍රපිටකේ නැති දෙයක් මට කියන්න බෑ මං ඔවලට පොඩි අවවාදෙකුත් දෙනෝ එක අවවාදයක් ඒ තමයි අපි නිතරම කැමති වෙනස් දේකට නේද අද අපි රයිස්කෑවනං හෙටකන්න කැමති වනොවද වෙන මොකක් හරි එතකොට මේ අපි නිවන් යන්න ක්‍රමයක් බුදුන් දේසනා කරානේ මොකක් දේ ක්‍රමේ නිවනට පත්වෙන්න්න බුදු ක්‍රමයක් දේශනා කළ හේතුප පල දහමක් එහෙමි නතන් චතුරාර් සත්‍යය අවබෝධය අපි අරතින චතුරාර් සත්‍යය අවබෝධ කර ගත්තා කියලා දුක අවබෝධ කර ගත්තා කියලා එතකොට පටිච්ච සමුපාද ක්‍රමය මේ ආදී ක්‍රම බුදුන් දේශනා කල්ල තියෙනවාන අපි කැමති නෑ මේ ක්‍රමයට ඒ ක්‍රමේ දන්නෙත් නැහැ අපි කැමති නෑ ඒ ක්‍රමයට මදැන් ඉරිපත් කරොත් අලුත්ක්‍රමයක් තියනවා කියලා මකක් වෙයිද වහන්ේ ඉතා මම කියන මං අලුත් ක්‍රමයක් මං හොයා ගත් තඒ ක්‍රමේ හැබැයි ගොඩා කට්ටිය වැල නොකඩී බණහන්නනවා තේරව නේද කවදාකත් අලුත් ක්‍රමයක් නෑ අලුත් ක්‍රමයක් හදන්නත් බෑ කාශප බුදුපියන් වහන්සේ මොන ක්‍රමයද ද ලෝකට දේශනා කරේ ඒක්‍රමයම තමයි ගෞතම බුදුන්නුත් දේශනා කරේ බුදුවරු දේශනා කරන මේ ක්‍රමය තමයි සරලම ක්‍රමය සරලම ක්‍රමය. යමෙක් ඒ බුදුන් දේශනා කරපු පටිච්ච සමුප්පාදය පංචුපාදානස්කන්දය චතුරාර් සත්‍යය මෙන්න මේ ක්‍රම තුනට අමතර ක්‍රමයක් මම දේශනා කරොත්. මම අපේ බුදුන්ටත් වැඩිය ප්‍රා්ඥයෙක්නෙ මොකද ලොවතුරා බුදු කෙනෙක් තමයි මේක මෝඩ සත්වයටත්. ඕනම සත්වයකුට තුන්කාලයේ පහළ වෙන ඕනම සත්වයකුට අවබෝධ කරලා දෙන්න පුළුවන් සරලම ක්‍රමය කියල දුන්න ශාස්තෘූන් වහන්සේ බුදුියන් වහන්සේ. එතකොට යම් භික්‍ෂූන් වහන්සේ කෙනෙක් හෝ යම් ගිහිෙක් හෝ යම් රටක උදවයක් හෝ, වෙන ක්‍රමයක් ගැන කියනවන වෙන ක්‍රමයක් ගැන කියන මම හිතන් ඉතින් එයා භාග්‍යතුන් වහන්සට අපහස කරනවා කියලා තේරුණනේ දෙමං කියන එක එක නිසා ඕවගොල්ලෝ අපුව සරණයන් එපා කවදක්වත් බණහන උදවීට මන් දෙෙන අවවාදයක් මේක මෙ ලංකාව කට්ටියේ එකක ටීම් හැදිල තියෙනවා එහෙම කවදක් පස් සරණයන්න එපා අපි සරණයන්න ඕන බුදුන්ගේ ධර්මය ඒ ධර්මය අහන් ඕනේ ධර්මය තියෙනව ත්‍රිපිටකේ ඒක බොරුයි කියන්නේයන්න දෙපා. එතකොට වරදින එතනම ඒක බොරුයිනා හරි දෙයක් කියන්න කෙනෙක් නැහැ. බොරු හෝ හරි හෝ අපිට යන්න තියන එකම මග මේක තමා තේරව නේද. ත්‍රිපිටකය බොරු කිව්ව කියන්නේ බුද්ධ සාසනය අතුරු දහ මංකිෙනෙක තේර ොනේද ධර්මයවර ධර්ම ඒවරුණොත් බුද්ධ සාසනයක් නෑ එහෙමන ධර්මය තියනව නිර්මලයි එක ඒකින් ගිය උදවේ අපි දැකලා තියෙන. ඒ ඒ ධර්මය පිළිපැදලා. බුදුන්ගේ ධර්මය පිළිපැදලා මාර්ගඵලලාබී සාමින් වහන්සේලා අපි දැකල තියෙන කතා කරලා තියෙන. තේරෙනවනේද. ඉති ඒක නිසා මං දෙන අවවාදය තමයි පුද්ජලයෝ සරණයන්න එපා ධර්මය සරණයන්න. ඒ ධර්මය දේශනා කරපු අපේ බුදුංග සරණයන්න. ධර්මය දැකීම තුළින් බුදුන් දකිින්. බුදුංග දැකල ධර්මය දකිින් එපා. ධර්මය දැකලා බුදුන් දකින්න. ඒ දැක්ම තුළින් සංගරත්නය දකිින්. එතකොට ඔංගොලොට කවදක්වත් වරදින්නේ. ඉතින් මං ගොඩාක් වෙලා කියන්නේ න්න මං බලාපොරොත්තු වෙනෝ ඊ ගාව ධර්ම දේශනාවකුත් ඔංගොලට ඉදිරිපත් කරන්න ඉක්මනින්ම මං එතකොට මේ කතා මොනවත් නැතුව පිළිවලට හෝඩිය පත් නිය ඉදලා මේ දහම් පන්තියේ දහම් දේශනාවක් නෙවේ මේ මං මේ දේශනා කරන්නේ බණ නෙමි බණනෙවෙ බණ දේශනාවක් නේ ම මේ දේශනා කරන්නේ ධර්ම දේශනාව. මෙ මෙච්චර වෙලා නං කිවේ බන තමයි. හැබැයි මම ඊගාවන්දල ඔංන්ගොලන්ඟ පිළිවලට එකින් එකට. හෝඩියඉඳලා ධර්ම දේශනාවක්, ලෝකේතියන ධර්මතා පංචස්කන්ද ලෝකයේ ගැන පැහැදිලි කරලා දෙනවා මේ ගණ සංඥාවත් ඕගලන්ගේ දුෘෂ්ටියයක්ත් කැඩෙන්. ඔංගොල සද්ධහාව පෙරි ැරිකරග නැහුවෝ අනි ර්රෙම මෝන්ගලන්ට පලයක් ලබාගන්න පුළුවන් වෙයි. ඒ නි ඒ විශ්වාසෙන් මා විශ්වාස කරලලා ඉතිරි ධර්මදේශනා පිළිවලට හන්න මහා සංගරත්නය මෙතැනට වඩම්මල බොහොම සද්ධහාවේ බුදුපියාණන් වහන්සේගේ උතුම් ඒ මාර්ග පලවලට පැමිණෙන්න සතරපායිම්ි දෙන්න තින බලාපොරොත්තු ඇතුව තමයි මේ මහත්තුරු ආරාධනා කරලා මේ ධර්මදේශනාව කරෝගත්තේ ඉතින් මේ ධර්මදේශනාව මේ කරන ප්‍රඥානාලිකාවේ මේ මහත්තුරුන්ටත් මේ වැඩඉන්න සාමින් වහන්සේලාටත් මේක භාරවින්නේ නායක සාමන් වහන්සේටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටත් මේ අත්පත් කර ගත්ත වූ සියලුම කුසලා නිසන්සය ලෝක ශාසන ලෝකා රක්ෂක සක්‍රදේවන්දිරය අපරමුක වරම් රජ දරුවන්ට අනු මෝදං වෙලා දුකින් එතර වෙලා නැත්තං දෙවියෝ දෙවියන්ට රහත් වෙන්න බැහ සෝවාන් පලේ විතරයි ලබාගන්න පුළුවන් මේ කුසලේ හේතු කරගෙන මමනං විශ්වාස කරන්න නැහැ පිින්දීලා සෝවාන් වෙන්න පුළුවන් කියලා. දෙවියන්ටත් බණහන්න තව තව ශක්තිය මේකෙන් ලැබිලා. එගොලන්ග සීල සමාධී ප්‍රඥා දියුණු වෙලා දෙවියන්ටත්. උතුම් වූ චතුරාර් සත්‍ය ධර්මයෙන් සැනසෙන්න මේ කුසල් එකසේම හේතුවා සනාවේවා කල සාධුනාදයකින් පින් අනුමෝදන් කරමු ඒ වගේම දහම් ශ්‍රවණය කරපු බලාටත් තව තව උනන්දූ වැඩිවෙලා ශක්තිය වැඩිවෙලා දුක පිළිබඳව තවත් අවබෝධ වෙලා බුද්ධ සාසනය පිළිබඳව මේ දේශනා කරන ධර්මය පිළිබඳව විශ්වාසය ඇති වෙලා. තව තවත් දහම් ශ්‍රවණය කරන්න ශක්තිය වැඩිවෙලා සීල සමාධි ප්‍රඥා ගුණනුවන වර්ධනය වෙලා ඔබ සියලු දෙනාටම සතරපායිෙෙන් මිදීීමමනම් වූ උතුම්මූ සෝවාන් පලෙන්ක් සැනසෙන්න මේකුසල් එකසේම හේතුවා සනාවේවා කියලා. සියලු දෙනාටම ආශිර්වාද කරනවා කෞුරුත්වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්චං වජ්්‍යාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්භාන සම්පත්ති ඉමිනාතයේ සමිච්චතෝ. සුකිහෝතු නිබ්බාන පච්චය හෝතු සබ්බ දුක්කා පමුච්චති. සිරු දෙනාටම තෙරුවන් සරණයි. රාකක්හයෝ නිප්පානන්